මේතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාවතුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කලල්පිටිය උකුවෙල පදිංචි GDA අත්නායක JA සෝමවති ජයසිංහ මෞපිය දෙපළ ඇතුළු ඥාති පිරිස විසින් දායකත්වයේ දරා තිබෙනවා උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මෙම ධර්මදානමය කුසලයේ අනුමෝදන් වීමෙන් මීට වසර 8කට පෙර එනම් 2013 ජනවාරි 20 වන දින හදිසි අනතුරකින් මියගිය පවුලේ එකම දරුවා වූ හරීන්ද්‍ර ජීවන් අත්නායක පුතණුවන්ට සසර කිසි දිනකදී මෙවල් අකල් මරණයකට පත් නොවේවා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් එතර වේවා දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම ඥාති පිරිසට මේ පින් අනුමෝදන් වේවා සසර දුක් කෙලවර වේවා ගරුතර දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා ධර්ම ශ්‍රවණය කරන සියල්ලන්ටම සසර දුකින් එතර වීමට මෙම ධර්මදේශනාමය කුසලයේ හේතු වේවායි බලාපොරොත්තු වෙනවා එසේම වේවායි ආශිර්වාද කරමු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨිකෝ සම්මාදිට්ඨිකෝ ආවසෝ උච්චති හිතවතානුකෝ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ හොති ධම්මේ අවිච්ඡ පසාදයෙන සමන්නාගතෝ හොති ආගතම් ඉමං සද්ධම්මං කීති මෙහෙම කල්පනා කරන්න ඔබ හැම දිනාටම පෙනෙන දෙයක් තමයි හොඳින් ඉගෙන ගත්තොත් හොඳ රැකියාවක් ලැබෙනවා හොඳින් රැකියාවක් ලැබුණොත් හොඳට මුදල් ලැබෙනවා හොඳට මුදල් ලැබුණොත් කැම්බේ ඇඳුම් පළඳින යාන වාහන ආවාහ වහදී මේවා මොකක්වත් අඩු නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ දැක්ම හරි වුණාට ඒක පාක්ෂිකයි මේ පෙන්වන්නේ බාහිර දියුණුවක් නැත්නම් ආර්ථික සමෘද්ධිය විතරයි මිනිසා කියලා කියන්නේ අධ්‍යාත්මිකයක් කියන කෙනෙක් අධ්‍යාත්මිකය කියන එක හානි කරගත්තොත් මනුස්සෙින්ද හොයන සැප කාටවත් හම් වෙන්නේ නැහැ හොයන සැප වෙනුවට එන්නෙන් ජීවිතයේ අගාධයකට අඳුරකට යන එකයි වෙන්නේ නමුත් ඒ ලක්මේ කිසියම් මාකාරයක සරල අරුතක් තිබෙන නිසා බාහිර දැක්මට එබඳු සම්පත් ලැබපු අය පාවිච්චි කරන වාහන නිසා යනෙන ගමන් බිමන් නිසා සතුටින් සැපතින් ඉන්නවා කියලා අනිත් පැයට පේන්නත් පුළුවන්. එහෙම මේ උගත්කම ධනවත්කම තුලනම් සියලු සැප පවතින්නේ නම් ඔවුන් අතර පලි ගැනීම, ඝාතනය කර ගැනීම, වික්කසාද වීම කියන මේවා තියෙන්න බෑ. නමුත් අපි දකිනවා අන්ත දුගී පවුලේ සිට ඉහළම ධනවතා නැත්නම් දුප්පතා දක්වා පවුල්වල දෙදෙනා අතර දෙපිරිසක් අතර සහෝදර සහෝදරයන් අතර ඔය කියන කිරිපැනිසේ ඉන්න පුළුවන් ස්වභාවය වෙනුවට සාමික සමගිය සමාදානයේ බිඳ වැටුණා කියාගන්න බැරි තරම් පීඩණයකින්
ඔබ කියන විදිහට නම් ආතතියකින් පෙළෙන ජීවිත තමයි අපි දකින්නේ. එතකොට අර මුදල් සම්පත් පිටපස ලුහුබැඳ ගියාට මේක ජීවිතයේ අවසානය දක්වා හෙව්වත් ලැබෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ පහ වෙලා. ත්‍රිපිටකයේ මේ සඳහා උදාහරණයක් තියෙනවා. ඔය ඔබ ඔබේ දැනුම මත බුදු සමයෙන් පෙන්වන මාර්ගෝපදේශකත්වයේ නොලබා ලබන දැනුම මත කිසියම් ඔබට සැනසෙල්ලක් හිමි වේද? ඒක නැහැ කියන්නේ. ඒ අනුපාතය 16න් 1යි. අධ්‍යාත්මිකය පිළිබඳ සොයා බලා සිත පරිස්සම් කරගෙන ජීවත් වෙන්න පුළුවනි නම්, සිතේ පරිහානිය වළක්වා ගන්න පුළුවනි නම්, මේ ජීවිතය තුළම තවත් 16න් 15ක සැනසීමක් උදා කරගන්න පුළුවන්. එනිසා සවන් දෙන ඔබ හෝ නරඹන ඔබ හෝ කල්පනා කරන්න එපා, මේ බුදු සමයෙන් පෙන්වන සැනසීම මරණින් එහා පැත්ත එකක් වගේ. බුදු සමයෙන් පෙන්වන සැනසීම අනාගත බුදුවරයෙක් ලබා දෙන එකක් කියලා. බුදු සමයෙන් පෙන්වන සැනසීම අවබෝධය තුළ ලබා දෙන්නක්. ඒකට ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි ભેදයක් නැහැ. අනවබෝධය තුළ ලබා ගන්න බෑ. කුමක්ද මම කියන අනවබෝධය? මේකට පොතපත්වල පාවිච්චි කරන්නේ පුහුදුන් නැත්තම් පුතක් යන භාවය කියලා. එනිසා අපි පුහුදුන් බව තුළ සිටිමින් පරම්පරාවෙන් හිමි වුණා වූ නාමික බෞද්ධකමක් ප්‍රදර්ශනය කරමින් අර බාහිර ලෝකයේ සැප සම්පත් වලින් සියල්ල හොයනවා. මම දකින්නේ ජීවත් වෙන්නයි ධර්මය ඕන. නමුත් මම උපන් හැදෙන වැඩුණ දුට සමාජයේ ජීවත් වෙලා ඉවර වෙලයි ධර්මය හොයන්න ගියේ. එහෙම කිවට පේරෙන්නේ නැත්නම් ඒක තවත් සරල කරලා පෙන්නන්න. විවාහ වෙලා දරුවන් හදලා හරි හම්බ කරලා ඔවුන්ගේ අවාහිවාහ කරලා අත්තමුත්ත බවට පත් වෙලා මනුගුරුණොත් හදලා මොන ධර්මශාලාවට යනවා මන අහන්න සිල් සමාදන් වෙන්න සිල් ගන්න හැරමගේ පුත් අරගෙන. එතකල් බණ මතක් වුණේ නැහැ, දැන් තමයි බණ මතක් වෙනවා. ඒක තමයි මගේ ජීවත් වෙලා ඉවර වෙලා බණ හොයන්න යන සංස්කෘතියක් තමයි අපේ ධර්මශාලාව තුළ තිබුණේ සහ තාමත් තියෙන්නේ. තාමත් තියෙන්නේ කියන එකේ තේරුම දැනට ධර්මශාලාවකට ගිහින් ඒ සංගතිය පරීක්ෂා කරලා බලන්න. සීයයි නම් ඉන්නේ 70ක් 50ට බැනපු කාන්තාවෝ. 15ක් 65 පිරිමේ. ඉතුරු ළමයි 15 දෙනා කටේ කිසුන ගිරේ සිඟින්තෝ. ඔය තමයි ධර්මශාලාවක සීය. ඒ කියන්නේ මේ සමාජය තාරුණ්‍යත් එක්කලා ධර්මයෙන් ඉවතට යනවා. ගිහින් පරිහානියටපත් වෙලා අමාරුවේ වැටුනන් පස්සේ තමයි තේරෙන්නේ අපිට මොකක්ද නැහැ වැරදි තැනක් දෙනවා නේද කියලා. ඔන්න දැන් බලන්න යන්නේ. එතකොට ජීවත් වෙලා ඉවර වෙලා ධර්මය නැත්නම් පරලෝ යන්නට ධර්මය ජීවිතෙන් එහා පැත්තට. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලේ ජීවිතයට ධර්මය. දැන් ඔය කලාතුරකින් කෙනෙක් හිටියට 80ක් 85ක් වෙලා උපාධියක් මේකට සූදානම් වෙන අය අනිත් හැමෝම සූදානම් වෙන්නේ අවුරුදු 25 30 ඇතුළතම. ඒ ගන්නේ මොකටද? උපාධිය හෝ පමුණුවා ජීවත් වෙන්න. ඒ ලබා ගන්න පළපුරුද්ද වුණ අතර තමයි ජීවනෝපාය සැකසෙන්නේ. එහෙනම් අධ්‍යාපනයත් ජීවිතේටනේ, රැකියාවත් ජීවිතේටනේ. ඒ ජීවිතේ සාර්ථක කරගන්න නෙවෙයි දේවල් ලබා ගන්න. ඔබ හිතන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් මේ ජීවිතේ සාර්ථක කරගන්න දේශනා කරපෙකක් කියලා? නමුත් මෙතෙන්ට එන්න ධර්මයේ කියන එක තේරෙන්න ඕන. තේරුනේ නැත්නම්
සමාජයෙන් ඔබේ ඔළුවට ඉදිරිපත් කරපු මති මතාන්තර තුළ හිර වෙලා ඔබ බන්ධනාගාරයක් නොවුනත් තව බන්ධනාගාරයක් තුළ තමයි ඉන්නේ. මේ දේවල් තේරුම් නොගත්තයි මේ සමාජයට මුදා හැරපු මති මතාන්තර සීමාවක් නැහැ. ඕනනම් එකත් එකක් කියලා දෙන්න. ඕක gedare ඉන්නම් කරන්න බෑ ඔබට මහන වෙන්න ඕන. ඕක ඔහොම කරන්න බෑ කැලේටම යන්න ඕන. ඕක මේ ගෞතම සාසනය කවදාවත් කරන්න බෑ අනාගත බුදුහාමුදුර වෙනකල්ම ඉන්න ඕන. ඔය කියන නිවන මරණයෙන් පස්සේ ලැබෙන්නේ. මේ කියපු එකකටවත් ඇත්තක් නෑ. මේ අදහස් දරන අය සමාජයේ ඉන්නවා. මේ කවුරු හරි කියපු දේවල් අපි අහලා අපේ කරගත්ත මත. තවත් කාරණයක් තියෙනවා. පාසල දහම් පාසල පිරිවෙන ඔස්සේ උගන්නපු විෂයානුබද්ධ බුද්ධ ධර්මය නොගැඹුරුයි. නොගැඹුරුයි කියන්නේ එය කටපාඩම් කරන්න ලියන්න කියන්න විභාගෙ පාස් වෙන්න ලකුණු ගන්න ඇරුණාම මේ ජීවිතයට ධර්මය කියන තේමාව යතට අනුගමනය කරන්න අවශ්‍ය දෙයක් ඒකේ කියවෙන්නේ නැහැ. මන්දයත් මේ විෂය නිර්දේශ සකස් කළේ සෝවාන් වෙන්න නෙවෙයි, දුකින් මිදෙන්න නෙවෙයි, බුදුදහම පිළිබඳව හදාරන්න. ඒක ඔබේ භාෂාවෙන් කියනවා නම් ඔබ සතු අපි කියමුකෝ ගණතාධිකරණය පිළිබඳ දැනුමක් තියෙනවායි කියලා, පරිගණක විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙනවායි කියලා. මේ හසල දැනුමක් තියෙනවා නම් ඒක වෘත්තිකයක් වශයෙන් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් එහි විශේෂජයක් වුණයි කියලා සෝවාන් වෙන්නේ නැහැ කවුරුත්. අන්න ඒ වගේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීමෙන් විශේෂජයක් වුණයි කියලා සෝවාන් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් සෝවාන් වෙන්න ඕන පළවෙනි පුද්ගලයා කවුද දන්නවද? විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න. ලංකාවේ හිටපු එකම බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා. එතුමන්ගේ ජීවිතේ නැති වුණ ආකාරයේ ජීවිතය පිළිබඳ තොරතුරු දන්නවා නම් ඔබ මතක් කරගන්න මම ඒවා කියන්නේ. ඒ නිසා ඒ අර අනිකුත් විෂයානුබද්ධව ලබා ගන්නා වූ දැනුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ බුදු සමය කියන එකේ. මෙය දැනීම උපයෝගී කරගෙන ඊට වඩා එහාට යා යුතු දෙයක්. සාමාන්‍ය ජානනය විජානනය පරිජානනය වගේ වචන තියෙනවා. දැන ගැනීම, විශේෂයෙන් දැන ගැනීම, නුවණින් දැන ගැනීම. බුදු සමයේ තියෙන වචනයක් අවිඤ්ඤා පරිඤ්ඤයං කියලා. අවිඤ්ඤා පරිඤ්ඤයං කියන එකේ තේරුම ප්‍රඥාවෙන් දැනගත යුතු දෙයක්. අන්නේ ප්‍රඥාවෙන් දැනගත යුතු දෙය විශේෂමූලික අධ්‍යාපනය නෑ. එතකොට ඒක දැනගන්න ඕන ජීවත් වෙලා ඉවර වෙලා නෙමෙයි. ජීවත් වෙන්න. ජීවත් වෙන්න දැනගන්නවයි කියන එකේ තේරුම මේ බුදු ධර්මය කියන එකේ පිළිබඳව කියන්නේ බුදු ධර්මයෙන් කියන්නේ ඔබ පිළිබඳ හැදෑරීමක්. ඔබට දැනට තිබෙන ඔය කය පුද්ගලයෙක් වශයෙන් පෙනෙන එක පිළිබඳව ඔයිට එහා ගිය ගැඹුරු හැදෑරීමක් මේක සිද්ධ වෙන්නේ. ඒ හැදෑරෙනකොට ඔබට ඔබ හමු වෙනවා. ඔබේ සැබෑ ස්වභාවය හමු වෙනවා. ඔබට වැරදි තිබෙන තැන හමු වෙනවා. ඒ වැරද්ද හදා ගන්න පුළුවන් බව තේරෙනවා. අන්න එහෙම පෘථග්ජන භාවය කියලා කියන්නේ ජීවිතයේ නොදන්නාකමින් වැරදි පාරක ගෙනියන එක. ඒ වැරදි පාරක ගෙනියාම තුළ තමයි බලාපොරොත්තු නොවන විදිහට ජීවිතයේ දුක්ඛාගාදයකටපත් වෙන්නේ. ඒ වැරදි පාරේ ජීවිත අවසානයම ගෙනිච්චොත් අවසානයේ දක්වාම දුක්ඛාගාදයක් කරුණාම හොයපු සැනසීම හමු වෙන්නේ නැහැ. සමහර මෙරුවපු පිටපස ලුබඳින්නාසේ රැකියාව පිටපස, විවාහයේ පිටපස, ධන සම්පත් පිටපස, දරු සම්පත් පිටපස, තව මොනවා හරි වරප්‍රසාද පිටපස, එමත් නැත්නම් නාම විශේෂත නාම ප්‍රදානයන් පිටපස යනවා මේවා ඇති කියලා. අවසන් ගිහින් බලවමත් ලැබුවේ කියන්නේ තව එහා තිය තමයි පේන්නේ. ඒක ඔබට දැනට තේරෙනවද මම දන්නේ. ඔබට දැනට උගතෙක් බුද්ධිමතෙක් නැනවතෙක් ධනවතෙක් ගුණවතෙක් වගේ යම් යම් දේවල් ලැබිලා ඇති. ප්‍රදානය කරලා ඇති. කවුද සෑහීමටපත් වෙලා තියෙන්නේ? තව ඉතහා
උගතත්තේමයි ධනවත්ත්තේමයි බුද්ධිමත්ත්තේමයි හැම දිනාටම තෘප්තිමත් නැහැ කියලා. මේ මොකද්ද මේ? මේ අපේ ජීවිතයේ දර්ශනේ වැරද්ද. ඒ නිසා බුදු සමයෙන් පෙන්වලා තියෙන වචනවල පාසල් අධ්‍යාපනයේ තියෙන අර්ථයට එහා ගිය අනුගමනයේ ප්‍රතිපදාවට අවශ්‍ය අර්ථය අපි තේරුම් ගන්න ඕන. අනේ තේරුම් ගැනීම මම මෙතනදී මේක පාරට ගැඹුරට යන්න සූදානම් වෙන්නේ නැහැ මට ලැබී තිබෙන කාලයට අනුව මේක පැහැදිලි කරන්නයි මම පාඩයක් ගත්තේ. ඔය සරුවත් මහ රහතන් වහන්සේගෙන් විමසපුවම උන්වහන්සේ දීපු උත්තරයක් ඔය තියෙනවා. මහා පොට්ටිට වැනි හිමිවරු ඒ උන්වහන්සේලා අතර සාකච්ඡා ඇති වෙලා තිබෙනවා. මේවා බුද්ධ කාලීන ශ්‍රාවක භාෂිත. මොකද ඔය තුන්වෙනි සංගායනාන් පස්සෙත් අද දක්වාමත් ශ්‍රාවක භාෂිත කියලා පොත් මුදා හරිනවා මේකට එකතු කරනවා. පොතක් යන අය විසින්. අර උන්වහන්සේලා නිකලස් උතුමන් වශයෙන් තේරුම් ගත්ත දේ පිළිබඳ කරපු අදහස් ශ්‍රාවක භාෂිත කියන්නේ. දැන් මේ කතා කරන්නේ ඊට පස්සේ මේ පාවි පදේ තිබෙන්නේ ඔබේ ජීවිතේ මතක තියාගන්න. එවත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨි ඇත්තෙක් වේද? ධර්මෙහි නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වේද? සද්ධර්මයට පැමිණියේ වේද? ආගතං ඉමං සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් මේකේ උගන්වනවා. අනි සද්ධර්මයට පැමිණේ සම්මාදිට්ඨියට පත් වෙන්න පාසල් පොත දහම් පාසල් පොත කවදාවත් පාර පාදන්නේ නැහැ. එහෙනම් අපි මේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කුමක්ද? ඊට මෙහා පැත්තේ තවත් සම්මාදිට්ඨි තියෙනවද කියලා හොයන්න ඕන. වැඩිපුර පතපත කියවලත් නැත්නම් වැඩිපුර ධර්මදේශනාවන් ශ්‍රවණය කළෙත් නැත්නම් පාසල් අධ්‍යාපනයෙන් විතරද ඉගෙනගත්තේ සම්මාදිට්ඨි කියන එක? ඒකට වරහන් ඇතුළේ ඉගෙනගත්තේ යහපත් දැකීම කියලා විතරද? එහෙනම් ඔබේ දැක්ම වැරදි. ඒ සම්මාදිට්ඨි කියන්නේ යහපත් දැකීම කියන්නේ බුදුන් වහන්සේගේ පූර්ණ අර්ථ විග්‍රහයක් නෙවෙයි. මට කියන්න කිව්වොත් එහෙම මේ ජීවිතේ විග්‍රහ කරන්න කියලා මිනිස්සුන්ගේ ජීවිතේ මම විග්‍රහ කරනවා දිට්ඨි තුනක් යටතේ. නියත මිත්‍යා දෘෂ්ටිය, දසවස්තක සම්මාදිට්ඨිය, ආර්ය සම්මාදිට්ඨිය. ඔබ මේ තුනෙන් කෝකෙද ඉන්නේ? මේ තුනට අදාළ දායාදේ නැත්නම් විපාක වාරයක් ඔබට හිමිකම් කියන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටිය අනාගත විපාකයේ කුමක්ද? දසවස්තක සම්මාදිට්ඨිය අනාගත විපාකයේ කුමක්ද? ආර්ය සම්මාදිට්ඨිය අනාගත විපාකයේ කුමක්ද? තුනක්ම පාරවල්. දැන් සමාජයේ නීත මිත්‍යා දෘෂ්ටිය දන්නේ නැහැ. එහෙම නැත්නම් දසවත්වක සම්මාදිට්ඨියේ හැසිරෙමින් ආර්ය සම්මාදිට්ඨියේ ප්‍රතිඵලය අපේක්ෂා කරනවා. එහෙමද? එනිසා මේ තුනම කෙටියෙන් පැහැදිලි කරන්න. කුමක්ද නීත මිත්‍යා දෘෂ්ටිය? අප මෞගසෙන් බිහිවිලා ජීවිත අවසානයේ දක්වා ගත කරනවා. එතරින් එහාට අපට වෙනෙන්නේ නැහැ. උපදිනවා, වෙනෙන්නේ නැහැ, දන්නවා, මැරෙනවා, වෙන්නේ අනිත් අය මැරෙනවා දැකලා තියෙනවා. එතරින් එහාට වෙන දේවල් පිළිබඳ අදහස් විතරක් තියෙන්නේ වෙනෙන්නේ නැහැ. එහිලා මරණින් එහා පැත්තට පැවැත්මක් නැහැ. පොළොවට බස් වෙනවා ශරීරය, රුධිර ටික අහසට යනවා, ඉවරයි. මේ කරන ක්‍රියාකාරකම් වල හොඳ නරක දෙක කියලා හේතු හිතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට හොඳ නරකට නරක කියලා අනාගත ඵල හේතුවල ඵල කියලා මෙහෙම හේතුඵල ධර්මයක් නැහැ කියලා තමයි සමහර අය හිතන්නේ. ඒක තවත් ධර්මයේ පදවලින් පෙන්වනනම් මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, බුදුන් රහතුන් නැහැ, පින්පව් විපාක නැහැ, අම්මට තාත්තට ගැහුවත් ප්‍රශ්නයක් නැහැ, ප්‍රහන්තා කළත් අමුතු විපාකයක් නැහැ.
ජීවත්වීම සඳහා ඕනෑම ජඩකමක් ඕනෑම නිරෝධී නීති විරෝධී වැඩක් ඕනෑම සංහාරයක් කරන්න බලවෙනවා මෞපියන් පවා සංහාරය කරන්න බලවෙනවා අනිත මිත්‍යා දෘෂ්ටි කියන එකේ තේරුම නොකල හැකි පාපයක් නැත කියන එක බුදු සමයේ උණුසුම තබා මිනිස්කමේ උණුසුමවත් වැදෙලා නැහැ මේ ආයත දැන් මිනිස් කියන වචනේ සාමාන්‍යයෙන් මනුස්ස කියන වචනේ පාවිච්චි වුණාම ඒකේ ඇතුළත හොයලා බැලුවත් එහෙම අර සියලු සත්ත්ව විශේෂයන්ට වඩා දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා මතක තියා ඒගොල්ලන්ටත් වඩා ඒගොල්ලන්ට ওই තැන්වලදී ඉන්න විතරයි බලහන් හිටින් හදිනු කරගන්න බෑ දියුණු කළ හැකි ප්‍රඥාවක් ඇති කොට්ටාසේ මනුස්ස කියලා කියන්නේ එතකොට මේ මනුස්සකමට ආපු නැති කොටසක් මේ සමාජයේ බුදුදහම තුලත් ඉන්නවා අන්‍යාගම් තුලත් ඉන්නවා ලෝකේ अनागत फल आयतन संग्रह सन्धान विनयागारोधी आयतन संग्रह आयतने නෙල මත් මෙහෙල යාම එල ආහනයක් ලැබීම බලන්න මේ ලෝකේ තියෙන නීතිය තුලත් තිබෙනවා හොද නරක කියලා දෙපැත්තකට දඬුවම් සහ ප්‍රසාද වීම නේද මේකත් විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා කියලාද කියන්නේ ඔවුන්ට මේක පෙනෙන්නේ නීතිය තුල සහ ජීවිතය තුල පමණයි බුදුරජාණන් වහන්සේ මේක හේතුඵල වශයෙන් පෙන්වලා නරක හේතු වලට නරක ඵල හොද හේතු වලට හොද ඵල වශයෙන් පෙන්වලා මේක जीवित निहा संबंध कर मम धर्मदेश विनाचन अनागते कीलकियां තමන් අනුගමනය කරන ප්‍රතිඵලවල හේතුන්ගේ ඵලය. එතකොට මේ හේතුන්ගේ ඵලය මම පැති හතරක් ඔස්සේ දකිනවා. එකක් තමයි කන්නම් කන්න විපාකම්, පව්කම් සහ දුක් විපාක නැත්නම් පවෙන් පරලොව යාම. දෙක තමයි සුක්ඛං සුක්ඛ විපාකම්. පින්කම් සහ සැප විපාක පිනෙන් පරලෝ යාම තුන තමයි කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම් පෞපින් කලවමේ කරපුවම පෞපින් කලවමේ විපාක දෙන තැනකට යන්න සිද්ධ වෙනවා මේවට ඔබ කියන්නේ පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම කියලා මේ කර්ම විසින් අපිට අකමැති වුණත් स्वयंक्रियव अनागतयक् सकस्करल वेनवा कर्म हेतु अनागते फल बुदुसम हेतु फल वशेन दक्किन्न कियन्ने एकयि तव एहा एकक् तिबेनवा एक मम मेतनट गन्ने नै अन्न मेके मे कन्नं कन्न विपाकं कियन एक बुदुन् वहन्से वदारन्ने माया स्वयं अभिन्याय सच्च कत्वा प्रवेदितानि कियन ලස්සන වචනයකින් කවුරුවක් කියව නිසා නෙවෙයි මට උගන්වපු නිසා නෙවෙයි මම මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොටගෙනයි මේක ලෝකෙට දේශනා කරන්නේ අපට නොපෙනුනාට ඒක එහෙම සත්‍යයක් අන්න මේ කන්නන් කන්න විපාක කියන ප්‍රතිපදාවේ ජීවනෝපාය අරගෙන යනවා නම් ඔවුන්ට පන්සලක දායකත්වයක් තිබුණාට
ඔවුන්ට උපෙන්න සහතිකේ ආගම බුද්ධ ආගම කියලා තිබුණාට සැබවින්ම ඔවුන්ට බෞද්ධකමක් නැහැ. මේ දවස්වල එක ප්‍රසිද්ධියේ පේන සිද්ධියක් තියෙනවා රටේ තුතේ බලන්නකො. මේ මේ වගේ ධර්ම දේශනාවක් විතර කරනවා කියලා මාධ්‍ය ප්‍රචාරක වෙන්නේ නැහැ. කොළඹ වට ප්‍රදේශයේ සුබ සාධන සංකප්පික කරලා මුදල් එකතු කරගෙන දරුවන්ට ශිෂ්‍යත්ව දීලා ගොඩ දානා ඉන්නවා කියලා කියවෙන්නේ නැහැ. නමුත් වාහනවල මුඩුක්කුවල හැමතැනම හෙරොයින් විකුණනවා කියන එක ප්‍රසිද්ධයි. ලෝක ලංකාවේ එච්චරයි තියෙන්නේ කියලා හිතන තරමට යහපත් පැත්ත යට වෙලා මේකට. නමුත් මේ යහපත් පැත්තකුත් මේ හොඳ මිනිස්සු ගාව තියෙනවා කියන එක අප දන්නවා. ඒකට ආරංචියක් නෑ. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් ඒකට ඉගෙන ගන්න කියනවා. වචනයක්. නරක ආරංචි වලට පියා පියාපත් ඇත. එහෙමදක් පේනවද කියලා. අන්න ඒ අය. මුදල්ම හොයනම ඇරුණාම ජාතියේ තරුණ පරම්පරාව වෙනසී යනවා. මොලේ විනාශ වී යනවා. රටේ කීර්තිය විනාශ වී යනවා. කාටවත්ම මේකෙන් සිදුවෙන යහපතක් නැහැ කියලා තේරුම් ගන්න නෑ නේද? ඒ භාවිතා කරන කිසියෙකුටත් ඒ සිදුවෙන සුගතියක් නැහැ, හානියමයි. ඔවුන් මනුස්සකම අගේ කරන්නේ උන්ට සල්ලි විතරයි. ඒකට කියන්නේ බල්ල මරා හරි සල්ලි හොයමු අපි. අන්න කන්නම් කන්න විපාක. මේ විද්‍යා දෘෂ්ටිය. තමන්ට වගේම ජීවිතයක් තියෙනවා, තමන්ට වගේම සතුට ඕන කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේ තමන් මේ වැඩේ නොකර තවත් කෙනෙක් මේ අගාධයට දාන්නේ උඩුකටපත් කරනවා නේද? මේ විස මත්ද්‍රව්‍ය පානය කරලා ඇඟ කැසෙන වෙලා ගිහින් පිස්සෙක් කළා මැරෙන යනවාම ඊට වඩා සුගතියක් හම්බ වෙනවා. තමන්ගේ බුද්ධිය මොට කරගෙන අන්ද බුද්ධිකේ බාටපත් වෙනවා. ඒ මිනිස් සමාජයට සිදුවෙන හානිය තේරුම් ගන්න ඔබට නෝනක් නෑ නේද? ඒ නිසා ඔහු මානව හිතවාදියෙක්ද? අපරාධකාරයෙක් නේ. මොන ආගමක හිටියත් බෞද්ධකමේ හිටියත් මෙන්න මේක මම මේ පෙන්නන ඕන නිහත මිත්‍යා දෘෂ්ටිකේ. නමුත් අපි හැදුන පන්සල, අපි හැදුන දහම් පාසල තුළ මව්පියන් ගුරුවරුන් ඊට වඩා වෙනස් දෙයක් අපට උගන්වලා තියෙනවා. අන්න ඒක තමයි දසවස්තුක සම්මාදීතිය. දසවස්තුක කියලා කියන්නේ ඒකට කාරණා 10ක් ත්‍රිපිටකයේ තියෙන නිසා. ඔබ පිළිගන්නවා මවට සලකන එක හොඳ දෙයක්, මවට හිරිහැර කරන එක නරක දෙයක්. මවට හිරිහැර කරලා කකුලෙන් පයින් ගැහුවොත් ඒ කකුලම කැඩෙන්න පුළුවන්. මවට උපස්ථාන කළොත් ඒකට සමාජයෙන් ප්‍රශංසා සමග තමන්ටත් මොනවාරි දෙයක් ලැබෙන්න පුළුවන්. මේ දෙකක් තියෙනවා. ඔබ පිළිගන්නවා මවට සලකන එක හොඳ දෙයක්, මවට හිරිහැර කරන එක නරක දෙයක්. මවට හිරිහැර කරලා කකුලෙන් පයින් ගැහුවොත් ඒ කකුලම කැඩෙන්න පුළුවන්. මට උපස්ථාන කළොත් ඒකට සමාජයෙන් ප්‍රශංසා සමග තමන්ටත් මොනවාරි දෙයක් ලැබෙන්න පුළුවන්. මේ දෙකක් තියෙනවා. ඒ වගේම මරණය හමුවෙන්ට වත්වන වෙලාවට මරණයට කවුරුත් කැමති නැහැ. ඒකෙන් පෙන්නන්නේ ඔහුට තව ජීවිතයක් ඕන කියන එක. ඒ ජීවිතයක් ලැබෙන හැටි පිළිබඳව ආගම්වල විවරණයක් නැහැ. බුත් සමය තරම්. ඒ නිසා ඔවුන් ඒක කල්පනා කරන්නේ ආත්මයක් මෙතනින් එහා පැත්තට සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යනවා කියලා දෙපැත්තක් විතරයි. බුදු සමය ආත්මයක් නම් පිළිගන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ගමන දෙපැත්තක් නෙමෙයි හතර පැත්තක් තියෙනවා. දැන් ඔය පාසල් අධ්‍යාපනයෙන් ඉගෙනුවාට කර්ම කියන වචනේ පව් කියන අර්ථයක් නැත්නම් ධර්මශාලාවේ අම්මලා කල්පනා කළාට කර්ම කියන්නේ පව් කියලා. කර්ම කියන්නේ ඉතිහාට පව්පින් දෙකම. තව එහාට ගියාපම කර්ම ජාති හතරක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ කර්ම ජාති හතරේ විවරණය අනාගතය හොයලා බලුවොත් ඒවට ලැබෙන්නේ මොනවද? ඒ කර්ම හේතු විපාක ඵල. ඒක හේතුඵල. මේ හේතුඵල යටතේ අන්න අපට හොඳ දෙයක් කියලා දෙයක් තියෙනවා, හොඳ විපාක පේනවා. නරක දෙයක් කියලා දෙයක් තියෙනවා, නරක විපාක පේනවා. ඒ නිසා අපි අර හැදුන වැඩුන අය වශයෙන් සුරාවසුදු දුරාචාරය පිටු දකිනවා. කූඹියක් වතුරට වැටුණාම ගොඩ ගන්න තැන ඉඳලා මව්පිය උපස්ථානයේ අතරණ යන්න පිටුවේ මහරහා කටින පිංක මහරහා මේ යහපත් ක්‍රියාකාරකම් අපි පිළිගන්නවා.
අන්න ඒක තමයි පින්පව් විපාක විශ්වාස කියන කේ තේරුම පව් කළ දුක් විපාක තේරෙන නිසා පින්කම් වලට නෙවරු වෙලා ඉන්නවා දසවස්තුක කියන කේ තේරුම ඔකට 10ක් තියෙනවා දානේ විපාක ඇත යාගේ විපාක ඇත බුද පූජාවන් විපාක ඇත කුසල කුසල කර්මයන් විපාක ඇත මවට කරන උපස්ථානයන් විපාක ඇත පියාට කරන උපස්ථානයන් විපාක ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත හෝමපාතික උපදිනා සත්වයක් ඇත බුදුන් රහතුන් වැනි සත්‍යයක් පසන් පසක් කොටගෙන අපට නොතේරෙන දේවල් දේශනා කරන පුද්ගල ලෝකෙ පහළ වෙනවා අන්න එතකොට තමයි බුදුන් විශ්වාස කරන්නේ අර නිතිය විද්‍යාදෘෂ්ටික බුදුන් විශ්වාස කරන්නේ බුදුන් විශ්වාස කරනවා කියන එක මම ලස්සන අර්ථයක් ඔබට දෙන්නම්. ඔබත් එහෙම බලන්න. බුදුන් විශ්වාස කරනවා කියන්නේ භාරතයේ සිද්ධාර්ථ ගෞතම පිළිලා අවුරුදු 80ක් ජීවත් වුණා කියන එකට නෙවෙයි. මේ මායාසයන් විඥාය සත්‍චිකත්තාප වේදානි තුළ බුදුන් වහන්සේ අපිට නැති ඇසකින් දැකලා යමක් දේශනා කළා. අනේ දේශනා තුළ පෙන්නනවා පව්කම් වලට දුක් විපාකයක්. අන්න පව්කම් වලට ලැබෙනා විපාකයේ දුකක් කියන එක විශ්වාස කරන එකයි බුදුන් විශ්වාස කරනවා කියන්නේ. පින්කම් වලට ලැබෙන විපාකය සම්පූර්ණයෙන් දුකින් මිදීමක් නොවුනත් ලෞකික වශයෙන් සැපක්. අන්න ඒකයි බුදුන් විශ්වාසයි. බුදුන් විශ්වාසයි නම් එහෙ කෙනෙකුට අර පාප කර්ම කරන්න බෑ. නිකම් බලන්නකො මේ වර්තමාන සමාජයේ පාතාල ලෝකයේ අනාගතේ මොකක්ද කියලා. 20කින් විතර 18කින් පටන් ගන්නවා පාතාල ලෝකය. අවුරුදු 10ක් 15කින් ලක්ෂපතිය කෝටිපතිය වය සමාන වය සමාන කළා වූ වාහනවල එහෙම නැත්නම් නිවස තුන හතරේ. හැබැයි 35ට වඩා දිවිවත් චිත කෙනෙක් නෑ ඔක්කොම වෙඩි කාලා මැරෙනවා වෛරයෙන් අනිත් අය කරේ. එතකොට වෛරයෙන් මෙයාම තුළ තමයි ඔවුන්ගේ අනාගතය තීරණය වෙන්නේ. වෛරය කියන්නේ හොඳ හිතක්ද? අර කාලි අක්කණීගේ කතාව කියන එක පෙන්නන්නේ දිගින් දිගටම ඔවුන් කාගෙන කාගෙන ගියයි කියලා. ඉවරයක් නැතුව අපරව. දැන් මේ බුදුසසුනක් තිබුණට පින්කම් තිබුණට අනාගත බුදුන් දකින්න ප්‍රාර්ථනා කළාට මේ මිනිස්සු කොහාටද මේ රට ගෙනියන්නේ? අග්ගඤ්ඤ සූත්‍රයේ කියන එකේ තියෙනවා නීතිය හැදෙන හැටි. පාලකය හැදෙන හැටි. එදාටත් අදටත් මේකම හරි. ඒක පිටුවහලක් නිසා තමයි මම මේ කියන්නේ. ඔබටත් මේක පිටුවහලක් වෙනවා. දැන් නෙමේ ඉඩම් බර්ජ් ගානට කඩලා දෙන්නේ. ඉස්සර වැටක්වත් තිබුණේ නැතුව ඉඩම් නැතිවුණේ අයිතිය වැටකින්වත් නැතුව තිබුණා. ඒ වගේ ලෝකයේ පිළිමද ආරම්භයේදී පෙන්නනවා ස්වයං ජාත අස්වැන්න තිබුණයි කියලා. ඒවට වැට කඩන්න තිබුණේ නැහැ, මහන්සි වෙන්නත් තොන්නේ ගිහින් අස්වැන්න නෙලා ඉන්නවා කියලා. මේවා අර බර්ජ් කඩලා දෙනවා වගේ එක එක්කෙනාට කොටසක් දුන්නයි කියලා කියනවා. මේ කොටස උපභුක්ත වෙන්නේ. සමහර අය මේකේ වැරදි පැත්තට ගිය හැටි පෙන්නනවා. කල්පනා කරාලු මගේ කොටස තියාගෙන අනුන්ගේ කොටසකින් කන්නව නෑ. රෑට රෑට ගිහින් හොරකම් කරන් ඉන්න බලනවා. ඔන්න හොරකම උපන්නේ. දැන් පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට මේ වැරද්ද කරපු පුද්ගලයාට අවවාද කරන අය මගේ කොටස මට ඔයාගේ කොටස ඔයාගේ කොටස භුක්ති විඳින්න මේක කරන්න එපා. අහන්නේ නෑ. බලන්න මේ වැරදි පාරක යනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි අවවාදයේ කියන එක තියෙනවා මේකේ. අනතුරු සාමකාමී පුරවැසියන් ඒ හොරකමටපත් වෙන්නේ නැති තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න කැමති අය. ඔවුන් එකතු වෙලා සංවිධානය වෙලා තමන්ගේ අස්වැන්නෙන් කොටසක් වෙන් කරලා ඒක බද්දක් වශයෙන් පාලකයට දීලා පාලකයා හදා ගන්නවා. මහා සම්මත රජ. පාලකයාට බාර දෙන්නේ මොකද්ද? සාමකාමී මිනිස්සුන්ගේ මේ කෙත්පත්තුල දේවල් හොරකම් කරන අය පාලනය කරන්න. බලන්න නීතිය ආරම්භයේ ඉඳන් තියෙන්නේ මොකටද කියලා. වැරදි කරන අය සඳහා. අදටත් ඒක එහෙමයි. මේ සාමකාමී මිනිස්සුන්ගේ ජීවිතයට කනක කහඬ වෙන ඔවුන්ගේ දේවල් පැහැර ගන්න මිනිස්සු සම්මතය පිළිගත්තේ නැති අය. ඔවුන්ව පාලනයට තමයි නීතිය තියෙන්නේ. නීතිය කලින් කලට අඩු වැඩි වෙන්න ඕන, තද වෙන්න ඕන. තියෙන නීතිය ප්‍රමාණවත් නැත්නම් ඊට එහා නීති දාලා හරි සාමකාමී පුරවැසියන් ආරක්ෂා කරන්න පාලකයා නීති දාන්න බැඳී ඉන්නවා.
අදටත් ඒක එහෙම වෙන්න ඕන. ඔය අංගුත්තර නිකාය තිබෙනවා දෙවිය බුදුන්ට කරපු යෝජනාවක්. ඒක මම එහෙම කියන්නේ ඔක බුදුබණක්ද කියලා මගෙන් අහනවාට. ඒ යෝජනාවේ තියෙනවා දීයෝ බාලා පවිච්චයෝ නොතස් නොතස්ස පටිසේදකෝ තස්මා භූසේන දන්දේන දීරෝ බාලා විසෝදී. පාලනය කරන්නෙක් නැති විට අනුවන තැනැත්තු වැරදි කරනවා තමයි අර මුල් පදයෙන් කියන්නේ. එබැවින් ඥානවන්තයින් දැඩි දඬුවම් යොදා වුන් ශික්ෂණයට පත් කරන්න ඕන. රසපහරේ සිට ඉසගසා දැමීම හෝ එල්ලුම් ගස දක්වායි නීති අවශ්‍ය වෙන්නේ. සාමකාමී නැත්නම් සදාචාරය පිළිගන්නේ නැත්නම් ඒක මිනි මරන්න තියෙන එකක් නෙවෙයි. ඒක නීතියක්. ඒකේ බලාපොරොත්තුව මිනිසුන් යහපත් අය කිරීම. අන් අයට කරදර කරන අය පාලනය කිරීම. ඒක පාලකින් සතු වැඩක්. අපි ඉතිහා ගියාය. අපි මේ හොඳ නරක දෙක ඉගෙන ගත්ත අයට හොඳ නරක දෙක දන්නවනේ. එතනින් එහාට තවත් හොඳක් තියෙනවා කියලා පෙන්වන්නට ඉන්න අය බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ පුත්‍රයන් වහන්සේ. එබැවින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තේරුම පින්පව විපාක විශ්වාස කිරීම, එකෙන් විශ්වාස වෙනවා කියන එකේ තේරුම පව් විපාක නිසා දුක් ගෙනත් දෙනවා, පව් නොකර ඉන්න උත්සාහ කරන එක. දැන් මේ සම්මාදිට්ඨියට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, පුද්ගල සම්මාදිට්ඨිය නැත්නම් පෘථග්ජන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨියට යහපත් දෙයට මිනිසුන් අතර ආයුර්ණ සැප බල, යහපත් දෙයට දෙවියන් අතර දිව්‍ය සුඛය, පැවිද්දේ හිටියොත් සිව්පසය ඇරුණහම ඊට එහා දෙයක් ලැබෙන්නේ නැහැ. අර බෞකාරකමට අපාගත දුක්ඛය ලැබෙනවා වගේ පින්කාරකමට කාම, මේකට කියන්නේ කාම සුගතිය කියලා. අපාය හතරට කාම දුගතිය කියනවා, මේ හතරට කාම සුගතිය කියනවා. අන්න දසවස්තුක සම්මාදිට්ඨියට දිට්ඨිකයාට කාම සුගතියේ මිනිසුන් අතරේ පදුනත් දෙවියන් අතරේ පදුනත් පැවිද්දේ හිටියත් ආයුවන්නෝ සුඛං බලං කියන මේ කාරණා මේ පෞපින් විපාක විශ්වාසය තුළ පින්කමේ ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා. ඒත් හේතු බල. දැන් ඉතින් ඔය පාලි පදේ මම කිව්වොත් ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. මට ඕන දැනට යන්නයි මම මේ ටික ටික එන්නේ. අර නීත මිත්‍යා දෘෂ්ටි අපිට ඇත්තකින් තියෙනවා දැන්. ඒ දිට්ඨිය නීතියෙන් හදන්න ඕන අපිට හදන්න. හැබැයි තේරෙනා ඉන්නවා නම් හදා හැදී යතෑරලා. නැත්තම් නීතියෙන් හදන්න. සම්මා දිට්ඨින් අහං වික්ඛවේ ද්වයං වදා. බුදුන් වහන්සේ වදාරනවා. මානේ මම මේ සම්මා දිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරනවා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගය උපදීවේ පක්කා. මන්නේ සම්මාදිට්ඨියක් වෙනවා එක කෙලෙස් සහිතයි. ඒක පිනට බරයි. ඒකට දෙන්නේ විපාක. විපාක දෙන සම්මාදිට්ඨිය. පුණ්‍ය කර්මයන්ට සැප විපාක දෙන, මිනිසුන් අතර හෝ දෙවියන් අතර පැවිදි සැප විපාක දෙන විපාක දෙන සම්මාදිට්ඨිය. ඒකට හම්බ වෙන්නේ ආයවර්ණ සැපවල විපාක විතරයි. අන්නේතර තමයි මේ සමාජය නතර වෙලා ඉන්නේ. මේ ආයවර්ණ සැප දෙන සම්මාදිට්ඨිය ඉඳලා සෝවාන් ආදී මාර්ගවල මේකට ගේන්න හදනවා. මේකට අදාළ දේවල් කරමින් සෝවාන් ආදී මාර්ගවල බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඊළඟ බුද්ධ වචනේ තිබෙන්නේ කොහොමද? අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. පිටවට ඉහළ සම්මාදිට්ඨියක් තියෙනවා. මහනේ තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය. ඒකට කියනවා දුක්වලට හේතු නැති වෙන සම්මාදිට්ඨිය. ඒකට අනාසව සම්මාදිට්ඨිය. ඒකට කියනවා සෝවාන් ආදී මාර්ගඵල තියෙන සම්මාදිට්ඨිය. දැන් නීත මිත්‍යා දෘෂ්ටියේ සෝවාන් ආදී මාර්ගඵල නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියේ සෝවාන් ආදී මාර්ගඵල නැහැ. සැප විපාක විතරයි. සෝවාන් ආදී මාර්ගඵල තියෙන ආර්ය සම්මාදිට්ඨිය. එකන නිවන් තියන්නේ ආර්ය සම්මාදිට්ඨියේ. දසවස්තුක සම්මාදිට්ඨිය හරි මිත්‍යා දෘෂ්ටි හරි ගමන් කළාට බුදුන් වහන්සේ වදාළ නිවීම පිළිබඳව පටහ ගන්න බෑ. අන්න අපේ බහුතරය මේ සම්මාදිට්ඨි දෙක ගැන දන්නේ නැහැ. අර සම්මාදිට්ඨි කියන එකට රතනට යහපත් දැකීම කියලා පාඩම් කරගත්ත ඇරුණාම මේ සම්මාදිට්ඨි දෙක දේශනා කළේ මොනවා පදනම් කරගෙනද කියන එක
ධර්මදේශකින් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන ලැබුණාම පොතපත කියලා දෙන්නේ නැහැ. අධ්‍යාපන පොතපත විභාගයට සූදානම් කරපු පොතපත මං ඔය කියන්නේ අධ්‍යාපන පොතපත කියලා. දැන් මේ සම්මාදිට්ඨික දේශ දෙක දේශනා කළේ ඒකක දෙකක් මුල් කොටගෙන. එකක් තමයි පුද්ගලයා. දසස්තක සම්මාදිට්ඨිය දේශනා කළේ මෞපසෙන් බිහිවි ජීවිත අවසානස්ථා ජීවන අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවයි කියලා පුද්ගලයා සම්මාදිට්ඨිය. පුද්ගලයා ස්ත්‍රී, පුද්ගලයා පුරුෂ, පුද්ගලයා ගිහි, පුද්ගලයා පැවිදි. පුද්ගලයෙක් වශයෙන් ඔහුට ඊට පස්සේ පෙන්නනවා පොරොන්දු ටිකක්. මේ වැරදි පාරේ ගියොත් දුක් විපාක දෙන බැවින් මෙන්න මේ පොරොන්දු ටික යටතේ ජීවත් වෙන්න කියලා. මම කතා කරන්නේ දේශපාලන පොරොන්දු නෙමෙයි. ඔය වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ වෙන්වීමේ පොරොන්දු ඇති කරගන්නේ කියන එක. එතකොට මේ පොරොන්දු වෙන්න වෙලා තියෙන ඒවන් වැරදි විපාක දුක් විපාක දෙන නිසා මේ පොරොන්දු වෙන්න අපි ආරක්ෂා කරනවා. ඔබ හිතුවේ නැතුවට මම මෙහෙම දකිනවා. ඒ කුංචි සුරතල් අවුරුදු පහක් හයක් අතක් අතරින් ගියනේ. මොනම පවක්වත් කරන්නේ නැති අය සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ, කාමවද ඇදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. මොන එකකටද මේ ළමයින්ද පන්සිල් දුන්නේ එහෙනම්? පන්සිල් දෙන්න ඕන කාටද? කඩනකොට. කඩනකොට තමයි පොරොන්දු කරවගන්න ඕන අය කඩන්නේ නැහැ කියලා. එතන අපි මේ දන්නේ නැති සුහිත්තන්ට මේ පන්තිල් කියලා නිකන් වචන ටිකක් කියවන්න දීලා පන්තිල් අගයක් නැති එකක් බවට පත් කරලා ඉන්පස්සේ කරුණක ගන්නකොට පන්සිල් කියන්නේ පස්පයෙන් වැළකීම. ඉන් පස්පව කරනවාද ගොඩා ළමයි? ඔය මට හම් වෙලා දෙනව අවුරුදු 5 විතර පුංචි සොරතල්ලු හම් වෙනව මට. gedara sidu wena ammala taatthala thoda thiyena hora merakan okkoma අපට අපූර්වට කියනවා අහංකන්නේ නැහැ. අවංකයි හරියට. පිටින් වහන්න හැබුවට ඒ ඔක්කොම දරුවෝ කියනවා. ඒ බොරු කියන්නේ කෙනෙක්. ඒ නිසා මේ පුංචි කාලේ ශික්ෂාපද පහ සමාදන් කරන එක මම දකින්නේ දරුවන්ට කරපු අපරාධයක් විදියට. තේරෙන කාලෙට කියලා දීලා පුළුවන්කට මෙන්න මේ වැරද්ද කරන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ කියලා කරා නම් ඒක කරන එකක් නෑ. අවුරුදු 15 12 පස්සේ. අරක මොකට කීවත් දන්නේ නැහැ. ඉතින් එදත් ඒ වගේ අද වෙනකම් මේක මොකට කියනවත් දන්නේ නැහැ කියනවා විතරයි. හොයා ගන්න පුළුවන් ද බහමරා කියන අය? ඒකෙන් උනේ හානියක්. ඒක අගතියක් මම දකින්නේ. නමුත් බුදුන් වහන්සේව දාල පරිදි ඒකේ ඒ වැරදි කියන වැරද්ද තේරෙනකොට දරුවෙකුට එහෙනම් මේක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එකයි ශික්ෂාපදයි කියලා දුන්නොත් එහෙම දැන් පොරොන්දුව කඩන්නේ නැහැ. ඒ නිසා මම මේ ඉදිරිපත් කරපු වචනෙන් තේරුම් යනවා ඔයගොල්ලොන්ට මේ දසවස්තුක සම්මාදිට්ඨියවත් පින්පව විපාක සම්මාදිට්ඨිය තුල මේ ජීවිතේ නෙමෙයි තවත් කල්ප 1000ක් ඉස්සරහට ගියත් මාර්ගඵල පිළිවිලින් නිවන් එකට ගේන්න බෑ. ඒකට ඕන නම් ආර්ය සම්මාදිට්ඨියට එන්න ඕන. හොඳයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුල සංවරේ මොකද්ද? ඔබ ළඟ තියෙන එක මම මේ කියන්නේ. සංවර වෙනවා නම් ගෙදරට සංසිල්, ඔයෙට අටසිල්, පොඩි ස්වාමීන් වහන්සේට සාමණේර සිල්, ලොකු ස්වාමීන් වහන්සේට උපසම්පදා සිල්. මේ තමයි දසවස්තුක සම්මාදිට්ඨිය තුළ අපි සංවර කරලා තියෙන්නේ. මේවා හොඳ නෑ, කරන්න හොඳ නෑ කියලා පුද්ගලයෙක් වශයෙන් අපි සංවර වෙනවා. අත්තමුත්ත අවුරුදු 7800ක් තිස්සේ සංවරේ වුණා. ඔබේ යහපත් මව්පියන් ජීවිත කාලයේම සංවර වෙලා උපාසක මහත්තුරු උපාසක බෑණිවරු විදිහට ඉඳලා පින් කරලා පින්ෙන් පරලෝ ගියන්නේ නැති ස්වාමීන් වහන්සේලා උපසම්පදා සිල් රැක්කා නම් ඒ සීලෙන් පරලෝ ගිහින් මිනිසුන් අතරව දෙවියන් අතර උපදින්නේ නැති මං කියනවා ඊට එහා කවුරුත් ගියේ නැහැ කියේ. එයි නම් එහෙම කියන්නේ. එමේ කර්ම න්‍යායෙ පෙන්වන හැටි ගත්තහම මං ඔබට ඒක කියලා දෙන්නද? එතන මෙහෙමයි තියෙන්නේ. තීන ඊමානි වික්කවේ පුඤ්ඤකිරියවත්තෝනි කතමානි තීනි. මහන්නේ පුණ්‍යක්‍රියා තුනක් තියෙනවා. මොනවද? ඔබ දන්න දාන, සීල, භාවනා. පොතර ගෙනත් තියෙන්නේ ඔබ පුඤ්ඤකිරියවත්තවල. දැන් පාපේ පැත්තකින් තියලා දාන, සීල, භාවනා කරන දැන් මේ ඊළඟ මේ සූත්‍රයේ තියෙන්නේ. මොනවද මේවට ලැබෙන්නේ? ඒකනේ මම මේ තියෙන දේ පෙන්නනවා කියලා කියන්නේ. ඉදපන මේක ඒකච්චෝ පුද්ගලෝ කවුරු හරි මහන්නේ එක කෙනෙක්.
ජීවත්වෙන කොට අඩුවෙන් දන් දෙයිද අඩුවෙන් සිල් රකින්ද ඒ හේතුවේ ඵලය ශෝක ආයස වේදෝ පරම්මරණ මනුස්ස දෝභග්ගං උප්පජ්ජති අඩු දානේ සහ සීලේ හේතුව නම් ඵලය දුර්භාග්ය සම්පන්න මිනිසක් තමයි. ඉතින් අපි තේකච්චෝ පුද්ගලෝ දානමේ පුඤ්ඤකරේවත්තුම් පරිත්තං කතං හෝති සීලමේ පුඤ්ඤකරේවත්තුම් පරිත්තං කතං හෝති භාවනාමේ පුඤ්ඤකරේවත්තුම් නාපි සම්බෝධි. එහෙම පුද්ගලයේ දානමේ මධ්‍යම ප්‍රමාණයෙන් සීලේ මධ්‍යම ප්‍රමාණයෙන් කරයිද? ඔහු එහි විපාක වශයෙන් සෝකාය සෝදෝ පරම්මරණ මනුෂ්‍ය සෝභාගම් උප්පජ්ජති. උපදිනකටම යාන වාහන තියෙන පාසල් යන සපත්තු නැහැ කියන්න වෙන්නේ නැති වාහනෙන් ගිහින් හරින නෑ බෑ කියන්න වෙන්නේ නැති දරුවන්ට මේ පිටිපස්සේ තියෙන්නේ මේ පුණ්‍ය විපාකය. සෞභාග්‍ය සම්පන්න මිනිස් බව කියන එක තමයි මනුස්ස සෞභාග්‍යම් කියන්නේ. තවත් කෙනෙක් දානේ සීල ඉහලින් කරනවා අදිමත්තං කතං හෝති. ඉදමන වික්කේ කච්චෝ පුද්ගලෝ දානමේ මුල්‍ය කෙරෙවත්තුම් සීලමේ පුණ්‍යේවත් අදිමත්තං කතං හෝති. සෝකායස වේදෝ පරම්මරණ දේවේ සවිතං උප්පජ්ජති. අන්න ඉහළම දානේ සීලයට දෙවියන් අතර උපදින්න හම්බ වෙනවා. පාපේට අපාය දානීය සීලේ අඩුවේකට දුප්පත් මිනිස්කම මධ්‍යමයකට සබඳ අනවත් මිනිස්කම ඉහළයකට දෙවියන්. ඔතනින් එහාට පාරක් නැහැ. අයර භාවනා දාන සීල භාවනා කියලා වචනයක් තියෙනවානේ. මේ දාන සීල දෙකේදී භාවනාවේ පුණ්‍ය කරේවත්තු නාවි සම්බෝධි කියලා තියෙනවා කරන්නේ නැහැ. හොඳයි ඒක කරත් මොකද වෙන්නේ? ඇයි අපාය අතරයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයයි විතරද මේ සත්ත්ව මේ උත්පත්ති ස්ථාන තියෙන්නේ? නැහ තව තියෙනවා බඹ ලෝකේ ලවිස්ස. ඒවට නියමනවා කරලාද? ඒවට ගියේ බුදුන් වහන්සේට පෙර හිටපු අය ආලාර කාලම් ලෞත්‍රා පුත්ල බග්ගවල ත්‍රිලක්ෂණේ චතුස්සත්ත්‍ය පටිසම්පාද නිරෝධය දැකලා නෙවෙයි. කෙලස් යටපත් කරන බලෙන් යටපත් කරලා උපදා ගන්නා වූ සමාධියක් හදාගෙන අන්න ඒ වට කියනවා පුණ්‍ය කෙරෙවත්තු භාවනා. ඒ භාවනාවෙන් ලැබෙන සමාධියෙන් පව් වලින් පවෙන් පරලව යනවා, පින් වලින් පින් චේතනාවෙන් පරලව යනවා, භාවනාවේ දම භාවනා සමාධියෙන් පරලව යනවා. ඒ භාවනාවෙන් පරලව ගියාම තමයි රූපී ධානයේට රූපී බඹතල 16යි අරූපී ධානයේට අරූපී බඹතල 4යි මිනිසා විසින් කරන පවේ, මිනිසා විසින් කරන පිනේ, මිනිසා විසින් කරන ධානයේ අනාගතයයි සංසාරය කියන්නේ. තියෙන තැනක් නෙමෙයි හදාගෙන යනවා. මනෝ කුබ්බංගම ධම්මා තේරෙන්න තව ටිකක් කල් යයි ඔය බුද්ධ වචනේ දෙන මනෝ කුබ්බංගම ධම්මා කියලා. ඉස්කෝලේකින් කටපාඩම් කරගත්ත තේරුම්මදි. මනස විසින් තමයි මේ අනාගතය හදලා දෙන්නේ. අපි හිතන් ඉන්නේ මේ පුද්ගලයායි ප්‍රධාන කියලා නෑ, පුද්ගලයාට ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒක පිළිබඳව මේ දසවස්තුක සම්මාදිට්ඨියතල හෝ පාපයතල උගන්වන්නේ නෑ. එහෙනම් දාන සීල භාවනා කියන්නේ සමාජයේ හිතන් හිටියර නිවන් මඟ කියලා. ත්‍රිපිටකයේ පුඤ්ඤ කිරවත්ත සූත්‍ර දෙකේම මම දැකලා තියෙන දාන සීල භාවනා කියන්නේ සතර ඇවිදින මඟ. සකනන් කියලා දෙන්නම් ගාථා දෙකක් එක්කලා. පුඤ්ඤමේව සෝ සික්ඛේය ආයතක්ඛං සුකුද්දයන් දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ. යම් කිසි පුද්ගලෙක් මේ පුණ්‍ය කර්මයන් දෙහි වෙනවා. මොකද ආයතක්ඛං ජීවිතෙන් එහා පැත්තට සැපගෙන දරපෑයි. දෙවියන් අතර හෝ මිනිසුන් අතර. මොකද්ද දානංච? ආම ඔබ දන්න දාන. සමචරියංච? සමචරියංච තේරෙන්නේ නැහැ. එන අසමචරිය හොයන්න වෙනවා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමවැදීම, බොරු කීම මත අන්න අසමචරියක්. ඒකෙන් වෙන්වීමට තමයි සමචරියන්. දැන් සමචරියන් කියන්නේ සීලය නේද එතකොට? ආන්නේමයි ගලපගන්නේ. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ. අන්න බුදු සමයෙන් පිටස්තරව මෙත්තදීම කියලා එකක් තියෙනවා. ඒතේ ධම්මේ භාවේත්වා යම් කිසි පුද්ගලයෙක් මේ දාන සීල හෝ භාවනා භාවිතා කරොත් ජීවිතෙන් එහා පැත්තට තයෝ සුඛ සමුද්දේ අබ්භාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උප්පජ්ජති. ඔවුන් මරණයෙන් එහා පැත්තට මේ දුක් විපාක නැති සැප විපාක තියෙන තැන්වල උපදිනවා. දාන සීල භාවනා වලින් සසර උපදිනවා කියලා තියෙනවා. එරුණාම බුදුහාමුදුරුවෝ දාන සීල භාවනාවෙන් නිවන් ලැබෙනවා කියලා තියෙනවද? නැහැ. අපිට කොහෙන් ආවද දන්නේ නැහැ මේව. එහෙනම් තව භාවනාවක් තියෙනවා. පුණ්‍ය කිරියොත්තු භාවනාවෙනයි ඒක බඹලෝ යන භාවනාව. භාවනාවක් බුදු සමයේ තියෙනවා විදර්ශනා කියලා. ඒකෙන් ඔය පරලෝ යන්නේ නැහැ.
ඒක ඔය දසවස්තුක සම්මාදිට්ඨියට දෙන්නේ නැහැ ගේන්න බෑ දැන් මම මේ පෙන්නපු නියත මිත්‍යා දෘෂ්ටියේ ධර්මේ නොපැහැදෙන නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නැහැ සද්ධර්මයට පැමිණිලා නැහැ කෘතඥ කිසිවෙක් ඔය පංචශීලයේ සිට උපන් උපසම්පදා ශීලය දක්වා ඉඳලා පරලෝක සිල් රැක්කොත් දෙවියන් අතර දක්වා උපදිනවන්හට සද්ධර්මයට පැමිණෙච්ච අය නැහැ අමිහිරි වුණත් තිත්ත වුණත් මේ සමාජයේ කටුක ඇත්ත ඕකයි පිළිගන්න ඕනේ ඒක මේක භාවිතේ තේරුම් ගන්න ඕන කාටවත් අපහසු පහස කරන්න නෙවෙයි තේරෙන්නේ නැති දේ තේරුම් කරලා දෙනවා දැන් බුදුරජාණන් වහන්සේ අත්තිවික්ඛේ සම්මාදිට්ඨි මහන්නේ තවත් සම්මාදිට්ඨියක් තිබෙනවා ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය ඒකට කියනවා අනාසර සම්මාදිට්ඨිය ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක තමයි අර ලෝකෝත්තර මග්ගංගා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගාංග සහිත සම්මාදිට්ඨිය. දැන් ඉතින් මම මේකට හදලා තියෙන උදාහරණයක් තියෙනවා. ඔය විදේශික වෙනවනේ. මොන මොන දැන් උන් අර සංචාරක මාර්ග උපදේශ පොත බලලා මර්ධාණෙන් හරි කොටුවෙන් හරි දුම්රියකට ගොඩ වෙනවා. දුම්රිය දෙපැත්තට යනවා කියන්නේ මේ මනුස්ස දන්නේ සිංහලෙන් නම් බෝඩ් එක හදලා ගොඩලා ඉඳගෙන ඉන්නවා. දැන් මෙයා මේ සිතුරම බලලා දැන් දලදා මාලිගාව වදින්න යන්න තමයි මේ හිතන් ඉන්නේ. හැබැයි ගොඩ වෙලා ඉන්නේ රෝහණ කුමාරි දුම්රියට නැත්තම් සමුද්‍ර දෙවි දුම්රියට. දැන් කොහෙද යන්නේ? පරණ ගාලු කොටුවයි මාතර කොටුවයි හම්බ වෙන්නේ. වැරදි දුම්රිය නේද ගොඩ වෙලා ඉන්නේ. අපි දන්නවා අපි මේ රේල් පාරා ඉන්නේ නින්දා දලදා වදින්න යන්න ඕන නම් කොල්ගහල ජංක්ෂන් එක ඇවිදින් ගාඩක් ගාන උතුරු දුම්රිය මාර්ගයේ ගොඩරට දුම්රිය මාර්ගය යනවා. ඒ වගේම දසවස්තුක සම්මාදිට්ඨිය නැවත වැරදි කෝච්චයට ගලලා නිවන් ගහන්නේ කවුද? ඒකට දසවස්තුක සම්මාදිට්ඨිය කෝච්චයට ගොඩ වෙන්න බලා බෑනේ. ආර්ය සම්මාදිට්ඨිය කෝච්චයට ගොඩ වෙන්න ඕන. මේ සමාජයේ ඉන්න තැන මම කියන්නේ. මම නිර්භයව මේවා මෙහෙම සමාජයේ මාධ්‍ය වල විවේචනය කරලා තියෙනවා අහගෙන ඉන්නවා පිළිගන්නවා ඇරුණාම වැරදි එහෙම කියන්නේ නැහැ කවුරු. නම් ත්‍රිපිටකේ වැරදි කියන්නේ නැහැ මම වැරදි කියලා කියන්නේ නැහැ. දැන් අපි යනවා ගැඹුරු තැනට. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ පැවිද්දාටද ගිහියාටද ස්ත්‍රීවද පුරුෂයාටද මොනවා මුල් කොටගෙනද? ආර්ය සම්මාදිට්ඨියට පැමිණ ආගතන් මේ මං සද්ධම්මන්ති කියන්නේ මගේ මේ ධර්මදේශනාවේ මාතෘකාවනේ සද්ධර්මයට පැමිණීම සඳහා මේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ මොනවා මුල් කොටගෙනද කියලා ඉගෙන ගන්න වෙනවා. ඒ වන්දනේ දැම්ම කියන්නේ නැතුව මම මෙන්න මේ ටික කියන්නම්. එතකොට තේරෙයි. අපට පෙනුනේ නැති වුණාට අපි මවුපෙන් නිකුලන බව දන්නවා. අපි මැරෙනවා දන්නේ නැති වුණාට මැරිලා කට්ටිය ඉන්නවා දැකලා තියෙනවානේ අපි. අපේ ඇහෙට පේන දර්ශනය තමයි බිහි වුණ පුද්ගලයාම අවුරුදු 80ක් ජීවත් වෙලා මියනවා. එතකල් කෙනෙක් ඉන්නවා අපේ. එහෙමයි අපට ඔක පේන්නේ. මැරිලා කියන වැරුණාම එතන මොකද වෙලා තියෙන්නේ කියලා ඊට වඩා එහාට ශාස්ත්‍රීය වශයෙන් කියන්න දන්නේ නැහැ අපි. මම කිව්වොත් මෙහෙම මැරිලා කියන්නේ කයින් සිත වෙන වෙලා කියලා. දැන් මේ කරන කියන කිසිවක් කරන්න බැරි අර මృత කලයේ නැත්තම් මලසිරුරට සිත නැති නිසා. එහෙනම් මේ කයින් කරපු සියලු යහපත් අයහපත් සියලු දේවල් සිත විසින් නෙවෙයි ඉදකලේ මනෝවිපොම්මංගමා ධම්මා ගැඹුරු නැද්ද එතකොට? එහෙම දැනගත්තට මදි. අපි හිතන් ඉන්නේ මෞකසින් බිහි වෙලා මැරෙන කල්ම මේ සිත තියෙනවායි කියලා. නෑ. සිත උපදින්න තැන් හයක් අපට පේනවා. අන්න අපි මේක විග්‍රහ වෙනකොට මේ ධර්ම විග්‍රහය ඔබයි මේ විග්‍රහයට පාත්‍ර කරන්නේ. බලන්න ඔබට මේවා තියෙනවද කියලා. ඇස, කන, නාසය, දිව, කය. මේවට ගන්නේවට පාලිය කියන අරමුණු ගන්නවා කියලා. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස. මේවා අරගෙන අරගෙන ළමා කාලේ පුරවා ගන්නකොට මේවා බාහිරින් නැති වුණාට කල්පනා වෙන්න ගන්නවා. තේන පේන්න ගන්නවා. ඒකට මනෝද්වාරය කියලා. දැන් සත්‍යය anu ස්ත්‍රී පුරුෂ කිහිපෙදි වේදෙන්තරව දොරවල් 6ක එකතුවයි. දැන් මෙහෙමයි බුදුන් වහන්සේ වදාරන්නේ. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති එකිනෙකට වෙනස් අරමුණු රසයෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් වෙන අපිට තියෙන දේවල් ගැන මේ කතා කරන්නේ
ඇසට ශබ්ද නෙමෙයි රූප නාසයට ගන්ධ මිසක් රූප නෙමෙයි දිවට රස මිසක් රූප නෙමෙයි අර වෙනස් අරමුණු ගොදුරු කොට ඇත ඉන්ද්‍රිය පහක් තියෙන්නේ මිනිස්සුන්ට ඉන්ද්‍රිය පහට සිත පිහිටයි සිත උන්ගේ අරමුණ රස අනුභව කරයි අපි මේ ඇහෙන් රූප බලනවා කියවට ලොකු බොරුවක් ඒ ඉන්ද්‍රිය පහට පිහිටන්නේ සිත සිත තමයි අරමුණ රසෙ විඳින්නේ එතකොට රූප බලන්නේ ඇහි සිතින් සබ්දහන්නේ කනේ සිතින් නාසයේ ගඳ දෙනින්නේ ගඳේ සිත නාසයේ සිතින් සිත තමයි දොරවල් පහේ ආකාර පහක ප්‍රත්‍යාත්මක වෙන්නේ දැන් හරිනේ ඇත්තක් නෙමෙයි කියන්නේ ඒකනේ මේක මේ අමුතු අද්භූත දහමක් නෙමෙයි කියන්නේ මේ අපි ළඟ සිදුවෙන දේ දරුම් ගන්න කියලා නේ කියන්නේ මිනිසා යනු සිතේ ආකාර පහක විකාශනයයි ඊට පස්සේ පස්තරෙන් අරමුණ ගත්තාම පස්තර නැතුව මනෝද්වාරයක් හැදෙනවා පස්තරෙන් අරමුණ ගන්න ගිහිල්ලා බහු හරි බින් හරි ධාන හරි කරන්න ගියාම හැදෙන මනෝද්වාරයේ පවතින මේ කරපු එකේම ප්‍රත්‍යපණය මේ කතිප්ප පෙරුවොත් එහෙත් කතිප්ප පෙරයි මේ පොලිසියට බය දීවොත් එහෙත් පොලිසියට බය දුවයි මේ අම්මට සැලකුවොත් එහේ අම්මට සැලකයි එහෙම නෙමේ හදා ගන්නවනේ පස්තරෙන් අතහැරෙවිනට හදාගත්ත මනෝද්වාරයක් තියෙන නිසා නේද යන්න අපායක් දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් එහෙනම් තියෙන්නේ කයින් කවුද පරලෝ යන්නේ යම් ඒවං ලහු පරිවත්තං යත ඉදං කිත්තං මගේ ධර්ම දේශනා අහපුවාට මේක කීපවතාව මම කියන්නේ මානේ මම මගේ බුදු ඇසින් දැක්කේ නෑ වේගයෙන් වෙනස් වෙන දෙයක් ලහු වහාම පරිවත්තං වෙනස් වෙන සිත තරම් යාවංචිතං උපභාපි නසක්කෝති ඒකට ඒ හටගත්ත වේගයෙන් නැසෙන මේ ස්වභාවයට උපමාවක්වත් කරන්න බෑ කියලා පෙන්නනවා දැන් සිතක් තියෙනවද එහෙනම් ඇසෙන් උපදිනවා නැතෙනවා කනෙන් උපදිනවා නැතෙනවා දිවෙන් උපදිනවා නැතෙනවා කයෙන් උපදිනවා සිතෙන් සිතර නැතෙනවා එහෙනම් ජීවිතය කියන්නේ වහා ඉපදින රසිත පරම්පරාවක එකතුවයි මම ඇත්තදී මම මේකට උදාහරණයක් ගත්තා ඔබ පාසල් යන කාලේ පාවිච්චි කළානේ මීටර පොදුව ඒක තියෙන්නේ මීටර 1යි නමුත් අපිට ඒක බෙදන්න පුළුවන් සෙන්ටිමීටර 100ට අර එක තමයි 100 වෙන්නේ තාපක අපට ඒක බෙදන්න පුළුවන් 10 10 මිලිමීටර වගේ. එක තමයි නමුත් පුංචි කොටස් වලින් ගත්තාම 10000. ජීවිතේ එකයි තමයි. සිත් වශයෙන් ගත්තොත් පුංචි කාලේ ඉඳලා මරණය දක්වා සිත් සංඛ්‍යාව ලෝකෝටි සංඛ්‍යාව සමානයි. මේ එක සිතක් ඉපදී මැරෙන එක ගැන ඔබ කියන්න දන්නවද? උපමාවක්වත් කියන්න බැරි නම් ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් තව වචනයක් දෙකක් කියලා ඉන්න. ඇසෙන් උපදින සිතට චක්ක විඥානය, කනෙන් උපදින සිතට සෝත විඥානය, නාසයෙන් උපදින සිතට ගාන විඥානය, දිවෙන් උපදින සිතට ජීවහා විඥානය, කයෙන් උපදින සිතට කාය විඥානය. මේවා නැතුව උපදින සිතට මනෝ විඥානය. මේකේ ලස්සන රහසක් තියෙනවා පුළුවන් නම් තේරුම් ගන්න. ඔබ කියනවා දවල්ට මේ තියෙන දේවල් නයි පේන්නේ කියලා. ඇත්තනේ බැලුව බැලුවට හොඳයි හීන පේනකොට පේන්නේ තියෙන දේවල් ඔබේ මව දැක්කයි කියමු අපි කියමු මව මිය ගිහින් කියලා ඒ වුණාට හීනෙන් දැක්කයි කියමු ඒ මවද දැක්කේ එතකොට ඔබ දවල්ට කරපු දේවල් බාහිර දේවල් උදව්වක් නැතුව සිතට පහළ වෙන එක නේද හීන පේනවා කල්පනා කරනවා කියන්නේ ඒ කියන්නේ සිතුවිලි පහළ වෙන්න බාහිර දේවල් ඕනේ හදාගත්තාම ඉවේ පහළ වෙනවා කියන දේ පෙන්නන්නේ මෙහෙම මම කියන්නේ ඔබේ සිහින ලෝකේ සතුට පිරුණ එකක් සහ දුක් පිරුණ එකක් තියෙනවා අවස්ථා දෙකක් ගන්න. සතුට පිරුණ එක මංගල උත්සවයක්. ඔබට ඒ වෙලාවේ මේක හීනයක් සතුට වෙන දෙයක් නෑ කියලා ඇහැරෙනවද නැත්නම් ඒක ඇත්තක් වශයෙන් විඳිනවද ඔබ? ඔබ පිටිපස්සෙන් කොටියෙක් හරි ණයෙක් හරි බන්නනවා. මේක හීනයක් මේක ඇති කොටියෙක් නෑ කියලා ඔබ හිතනවද නැත්නම් කොටියට බය කෑ ගහලා බේරෙන්න දුවනවද? දිවට දෙන්නේ නැහැ කෑවට කෑදරන්නේ නැහැ. ඒ සිතේ තියෙන ලෝකෙ මුකුත් නැහැ නමුත් බය වෙනවා නේද ඒක ඇත්තක් වගේ නේද
තේරුම් ගන්න ඕනදී මනෝද්වාරයෙන් බාහිර උදව් නැතුව සිත පහළ වෙනවා දවල්ට සිත පහළ වෙනවා මේවා උදව් වෙයි දෙකම සිත ඔබ දකින්නේ ඔබේ හිතට එන දේ අරුණාම බාහිර දේ කියලා ඔබ හිතන එක භෞතික විද්‍යාවට ඇත්තක් වෙන්න පුළුවනි මනෝ විද්‍යාවට ඇත්තක් වෙන්න පුළුවනි බුදුන් වහන්සේ වදාළ ධර්මයට ඇත්තක් වෙන්නේ අපි මේ දකින්නේ අපේ හිත විතරයි අපි මේ ලෝකෙ හිතින් හදාගෙන ඉන්නේ එන අපායත් හිතේ හදාගත් එකක් දිව්‍ය ලෝකෙත් හිතේ හදාගත් එකක් බ්‍රහ්ම ලෝකෙත් හිතේ හදාගත් එකක් හදාගත්තොත් යන්න වෙනවා ඉතින් කියන්න මේ කාලේ මදි මට ඒ විස්තර කියන්න එහෙනම් සසර ගමන නිමා කරන්න හිතේ අපායක් හදාගන්න බෑ දිව්‍ය ලෝකයක් හදාන්න බෑ බ්‍රහ්ම ලෝකයක් හදාන්න බෑ ඒකක්වත් හදාගත්ත නැති තැනට හිත හදන්න ඕන මනෝ ලෝකයක් තිබුණත් නේ පරලෝ යන්න ඒ පරලෝ කියන්නේ ඔබේ අර මනෝ ලෝකේ වගේ නේ වෙනසකට තියෙන්නේ අපිට වගේම මෞකසක අපි නම් මාස 10ක් ඉන්නවා ඔය ගවයාසනකයා වගේ සත්ත්වය මෞකසක මාස 4ක් 5ක් 6ක් ඉන්නවා අලි අවුරුදු දෙකක් දුරේද අපිට වෙන ඝනකයක් තියෙනවා ඉතුරු කිසි සත්ත්වෙන් මෞකසකකින් උපදින්නේ නැහැ උපපාතික කියන එකේ තේරුම ඒකයි භූත ප්‍රේත සත්ත්වෙන්ට අපිට කතා කරන ආහාර නිහඬ ශරීරයක් නැහැ නමුත් අර මනෝලෝකයේ ඔක්කොම තියෙනවා දෙවියන්ටත් එහෙමයි උපදින බෝ ලොකුයි චුත වෙනකොට දෙයක් නැහැ ආදාහනය කරන්න බෝ දානය කරන්න ඒ කියන්නේ දෙවියනොත් මනෝමයයි ඔහුට පුණ්‍ය චේතනා පැත්තේ සතුට තියෙනවා බ්‍රහ්මයින්ටත් ඝනකයක් නැහැ ධාන සෝය තියෙනවා චුත වුණාම ඉතුරු නැහැ එහෙනම් මේ සිතේ හදාගත්ත පාපය පින ධානය නේද සංසාරේ හදලා දුන්නේ එහෙනම් පවෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම ධානයෙන් පරලෝ යාම සමානයි සංසාරේ කෝ නිර්වාණය භවෙන් පරලෝ යාම තුල තියෙනවද නැත්ද පිනෙන් පරලෝ යාම තුල තියෙනවද නැත්ද ධානයෙන් පරලෝ යාම තුල තියෙනවද ලෞකික ධානය තුල තියෙනවා නම් ওই සූත්‍ර වල පෙන්වන්නේ ඇයි ලෞකික පුතත් ජනයා මේ ධානය පිරුණාම ආවහව තිරිසන් ඇරොන් නිරි ප්‍රේත වෙලා උපදිනවායි කියලා බුදුහාමුදුරුවෝ ඒ තව යට කරගත්ත පව් තියෙන නිසා අර ටික ඉවරයි ධානසෝය ආපහු එන්න වෙනවා මේ සංසාරේ කොහෙවත් ගිහින් නම් නිදහස් වෙන්න තැනක් නැහැ. ඕවා තේරෙන්නේ නැහැ ඒ කාටවත්. මිනිස්සු තේරුම් ගත්තොත් ওই තැන් වලට නොයා ඉන්නයි බුදුදහම ඕනෙන්නේ. ඕ ඉතින් අපි ඉගෙන ගත්ත බුද්ධාගමේ තියෙන්නේ පිනෙන් පරලෝ ගිහිල්ලා එතනදලා ඉන්නනේ අනාගත බුදුහාම වෙන්නකන්. අපි ඔබ හිලා ගන්න. මේ අය දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පරලෝ නොයන්ඩ කරන්න කර්මයක්. ඔය කරන්නේ පරලෝ යන කර්මනේ පාප කර්මයේ පරලෝ යන එකක් පුණ්‍ය කර්මයේ පරලෝ යන එකක් ධ්‍යාන කර්මයේ පරලෝ යන එකක්. තව කර්මයක් තියෙනවනේ. ඔය ඉස්කෝලේකට උගන්වන්නේ නැහැ මේක. දහම් පාසල උගන්වන්නෙත් නැහැ. මොකද මේ අහංගල මම කියන්න. අංගුත්තර නිකාය සත්තක නිපාතේ සත්ත කර්ම සූත්‍ර කියලා උත්තර හතක් තියෙනවා. මෙන්න මේ පාලි පද හතර හදන්න. චත්තාරීමානි වික්‍රේ කම්මානි මයා සයංග විඤ්ඤාය සච්චිකත්වා ප්‍රවේදිතානි මහණනි මෙන්න මේ කර්මජාති හතර මම මගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි දේශනා කළේ අති වික්‍රේ කම්මං කන්නං කන් විපාකං සරල භාෂාවෙන් කියනවා කර්මයක් තියෙනවා පව් සදු විපාක අති වික්‍රේ කම්මං සුඛං දුක් විපාකං කර්මයක් තියෙනවා පින්කම් සහ සැප විපාක නැත්නම් ධ්‍යාන කර්ම සහ ධ්‍යාන විපාක අතිවිතේ කම්මං කන්න සුඛං කන්න සුඛේ පාපං බෞපින් කලෝ මේ කරපාම හතා ගව යතුනගේ ආශ්‍රය වෙලා බෞපින් කලෝ මේ විපාක දෙන්න තැනක් තියෙනවා මේ තුනම කර්ම විපාක සහ කර්ම මාර්ගය බෞතම් සහ බෞ විපාකත් කර්ම මාර්ගය පින්තම් සහ සැප විපාකත් කර්ම මාර්ගය බෞපින් කලෝ මේ කරපාම බෞපින් කලෝ විපාකත් කර්ම මාර්ගය කර්ම මාර්ගයේ හොදේක තෝරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ මොකද ධර්ම මාර්ගය කියන එක දන්නේ නැති නිසා. අවේතක් තියෙනවා. අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය අසන්නත්. අනේ තවත් කර්මයක් තියෙනවා. කලුත් නැහැ සුදුත් නැහැ කළු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ. ඒක කියන්නේ පව් වලට අයිතිත් නැහැ. පින් වලට අයිති නැහැ. එබැවින් පව් විපාකත් නැහැ, පින් විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අපායන්න තියෙන හේතු අයින් කරන්න ඕන, දිව්‍ය ලෝක යන්න තියෙන හේතු අයින් කරන්න ඕන, බබලෝ යන්න තියෙන අයින් කරපුවාම තමයි කර්මක්ෂය කිරීමේ කර්මය මේව අයින් කරන්න ඕන. කොහොම අපි කර්ම රැස් කරලා නිවන් දකින්න හදන අරම කර්මක්ෂය කරන්න ඕන බව දන්නේවත් නැහැ.
අර කර්මක්ෂය කිරීමේ කර්මය දන්නාට විතරයි මන් දන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධම්මං සරණං ගච්ඡාමි කියන්න පුළුවන් සහ වළංගු වෙන්නේ. අනිත් දානංග ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බොරු. ඔයාලා බලන්න මං කිව්ව කතාව. මේ කර්මක්ෂය කිරීමේ කර්මය තමයි ධර්ම මාර්ගයේ තියෙන සතර දුක් නිවීමේ ධර්මය සරණ කරගන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට තමයි ධර්මය සරණ වෙනවා. අනිත් අය කවුද කියවන්න පුංචි කාලේ ඉඳලා දැන් නිකන් ඒකේ ආයෙනවා. ඒතර ඇති ධම්මතරණං ගච්ඡාමියක් නැහැ. ධම්මතරණං ගච්ඡාමියක් තියෙනවා නම් ගහ ගන්නවද, වෙන ගන්නවද, බබා ගන්නවද, කොටා ගන්නවද, විවාහෙදී කතා කරනවද, පිරිඳ මරනවද, සැමියා මරනවද? ධම්මතරණං ගච්ඡාමියද? මේ රටේ තියෙන්නේ. දැන් ඊටු ටික හොයන්න ඕන. ඔබව විශ්ලේෂණය වෙලා නැහැ. ඒ නිසා ඔබ පුද්ගලයෙක් වශයෙන් හිතලා ඔබේ මේ සිතරේන හැඟීම් පාලනය කරගන්න බැරි කෙනෙක් වෙනවා. ඔබ කියන්නේ මට කේන් දිනවා, මට ඉන්නවා මැරෙනවා පේන්නේ නැතු වෙනවායි කියලා. ඒයි මට කියන්නේ ඔබ ශරීරයට. ශරීරයට මම කිව්වේ වෙනත් ආගම් වල අය හරි ලෝකේ ඉන්න අය හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශරීරයට මම කියලා නැහැ. හැබැයි අපට පවතින කබල් බුද්ධ ආගමේ ශරීරේ කොටස් 21කට බෙදලා මේකේ මම කියලා නැහැ කියනකොත් උගන්වන බව මම දන්නවා. මේ සමාජය හින්ද කම්මලා. දන්නවා අම්මලට උගන්ලා තියෙනවා. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේද? අතිමස්මෙන් කායේ කේසාලෝ මනතනන්ත සාචු 32කට බෙදෙනවා. බෙදලා හිතින් දැන් ඉතින් මනෝලෝකයක්. කෙස්වල මම නැහැ. ලොම් වල මම නැහැ. නියවල මම නැහැ. එහෙනම් 32 බෙදාන බෙදාන ගේම් බලව එකකවත් නැහැ මම. ඒ හින්දාම මේක මම කෙනෙක් කියලා කෙනෙක් නැහැ. අනේ මට ඕක දින තැන හොයන්න කොහේ හරි දෙබිටේ. මට හම්බුනේ නැහැ. මේ මහානක මේ 40 අවුරුද්ද මම ගෙවන්නේ. දෙපිටේ කියවන්න වැරද නැත්නම් බොහොම හොඩයි ඇත්තේ. මට හම්බුනේ නෑනේ ඔය 32 මම නෑ කියන බණපතේ. එහෙනම් හොයන්නද? මම ඉන්නේ කොහෙද හොයන්නේ එහෙනම්? මම කියලා දෙන්නම්. බුදුන් වහන්සේ වදාළ මම ඉන්න තැන හොයා ගන්න තාක්කල් ඔබට දුකින් මිදෙන්නේ නෑ. මොකද මම තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒ මම අකුරු දෙකක් නෙමෙයි. ඒ මම කයක් නෙමෙයි. ඔන්න දැන් මම ගැඹුරට යනවා. මේ කොටස තමයි එච්චර තේරෙන්නේ නැත්තේ. දැන් මම ඔබ විග්‍රහ කරගෙන ආවා. දැන් ඔබට ඇස කන නාසය දිව කයක එකතුවක් කියලා මම කියනවා. මොකද මේ සිත මොහතකින් නැති වී නැති වෙනවා කියලා. ඒක ඇතුලේ වෙන දේ දන්නවද ඔයගොල්ලෝ? මේක කතා කරන්න වෙන්නේ මට ඇහෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි සිතින් හරි. එකකින් වෙනස් හයෙන්ම පහළ වෙන්නේ ඒක තමයි පොඩි වෙනසක් තියෙනවා එකකින් කියවම තේරුම් ගන්න. ඇසට හම් වෙන්නේ මොකද? රූපේ. බැරි වෙලාවක් මේ විදුලි යන හිටොත් මේ මොකවත් පේන්නේ නැතුනවා. ඒ වස්තු නැති හින්දාද? නෑ ආලෝකය නැති නිසා. එහෙනම් රූපයක් පේන්න ආලෝකය උදව් වෙනවා. ආලෝකය යම් කිසි දෙයකට වැටුනහම ඒ ආලෝක කිරණ හැරිලා යමින් අපේ ඇස තුළින් ගමන් කරලා ඒ රූපේ හැදී ඇති රූපයක් ඇහැ ඇතුලේ හදනවා. මේකට ඔබ නම් දෘෂ්ටි විතානය කියයි. ධර්මයේ උගන්වනවා චක්කු ප්‍රසාදය කියලා. ඇහි අරමුණු ගන්න පුළුවන් හැකියාව. මේ හැම එකකම මේවා බිම්බ නම් මේ හැම විදිහක පුංචි රූපයක් ස්තේ පහළ වෙන්න ඕන. ඒකට කියනවා පටිබිම්බය කියලා. ඒකේ උදව් වෙන තමයි මම මේ මල් දකින්නේ, මේ මෙරළෝසෝ දකින්නේ, මේ හැම දෙයක්ම දකින්නේ ඒකේ ඒක පහළ වුණොත්. ඒකට කියනවා රූප රූපය. ඔන්න රූප රූපේ දින තැන. ඔබ රූපය කියන්නේ ශරීරය කියවට මට පිටිපිටක එහෙම හම් වෙලා නැහැ. ඔබ රූප කියන්නේ ශරීරය. ශරීරේ රූප කියවම තියෙන වැරද්ද මම ඉස්සරහට තල් තිබුණා කියලා දෙන්නම්. දැන් හොඳයි මේ රූපෙට ආවේ ඉස්සරහින් ඉන්න පුද්ගලයා තරහ වෙච්ච කෙනෙක් නම්. ඉස්සරහින් ඉන්න පුද්ගලයා යාළුවෙක් නම්. එක්කෙනා මම මේ කියන්නේ එක්කෙනා ඉස්සරහින් ඉන්නේ ඔබ දෙදෙනාන් එක්කෙනෙකුට හතුරෙක් තව කෙනෙකුට මිතුරෙක්. දැන් අර පුද්ගලයා නිසා ඔබේ හිතේ හට ගන්නා වූ හතුරානම් දුක් වේදනාව, මිතුරානම් සැප වේදනාව. ඔබ වින්දේ අර රූපේද ඔබේ හිතේ රූපේද? අරකේ උදව්වෙන් ඔබ හදාගත්ත හතුරානම් රූපේ, මිතුරානම් රූපේ. මේ රූප රූපය වේදනාවෙන් මිදිනවා තබෝ දුක්ඛ උපේක්ෂාවසෙන්. දැන් ශබ්ද රූපේදී රූපයක් නැහැ. නමුත් ශබ්දයත් ඔයගේ අරමුණක් තමයි. ශබ්දය සැපෝ දුක්ඛ උපේක්ෂාවසෙන් නැත්නම් හොඳ හෝ නරක වශයෙන් මිදිනවා. ශබ්දයත් මිදිනවා. ගන්ධය ගන්ධයත් ගඳ සුවඳත් ගඳයි සුවඳයි කියලා මිදිනවා. රසය රසත් තෙත්යි බැඳහයි කියලා මිදිනවා. ස්පර්ශේ ස්පර්ශේ කටුකයි සුන්දරයි කියලා විඳිනවා. මනෝද්වාරයේ හතුරු මිතුරු කියලා විඳිනවා. බලන්න දරුවන් හයෙන් ගන්නා වූ අරමුණු හයම විඳින්නේ නැත්නම් අපි කියලා. අරමුණු හයට වේදනා හයක් පහළ වෙනවා.
වේදනාව කියන්නේ රිදෙනවා විඳින්න නෙමෙයි සැප හෝ දුක් හෝ මේ වශයෙන් නෙමෙයි විඳිනකොට ඔතෙන් දෙන්න වෙනවා මේක රූප සංඥාවක් මේක හතුරක් මේක මිතුරක් මේක ශබ්ද සංඥාවක් මේක ගිරවගේ මේක ගුවන් යානයක කියලා මේක හඳුනන්න ඕන ඒ හඳුනන එකට කියනවා සංඥා කියලා එතකොට දැන් රූපේ හතුරා නම් හතුරත් එක්ක ඇලෙන්න ගැටෙන්න ඕන මිතුරා නම් ඇලෙන්න ඕන අපි ලඟ මිතුරාට කැමති හතුරට අකමැති මෙන්න මේ ඇලෙන ගැටෙන ස්වභාවයට කියනවා චේතනාව සංකාර දැන් ඇහි රූපේ රූප රූපය තුළ රූප වේදනා සංඥා සංකාර හතරක් පහළ වෙනවා කනේ ශබ්දය තුළ ශබ්ද රූප වේදනා සංඥා සංකාර හතරක් පහළ වෙනවා නාසයේ ගන්ධය තුළ ගන්ධ වේදනා සංඥා සංකාර හතරක් පහළ වෙනවා මේව හයටම උමයි ඒක දැනගන්නවා රූපේ හැටි විඳපු හැටි සංඥාවෙන් හඳුනාගත්ත හැටි සංකාරයෙන් ඇලුන හෝ ගැටුන හැටි දැනගන්නවා ඊළඟ චෛසිකෙන් එකට කියනවා විඥාන දැන් දොරවල් හයෙන් රූප වේදනා සංඥා සංකාර හයක් පහළ වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ මමද බුදුරජාණන් වහන්සේද සංවිත්තනිකාය සත්තට්ඨාන කුසල සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ තමා දේශනා කරන්නේ මිනිස්සුන්ට වේදනා සංඥා සංකාර හයක් පහළ වෙනවා කියලා. දැන් මේක කියවපු නැති මොන මොඩයද මේ සමාජයට පංචස්කන්ධය කියන ශරීරය කියලා ඉගැන්නුවේ? ලෝකෙමම මහනවා. පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා ඉගෙන ගත්ත බුද්ධරින්ද කවදාවත් බුදුදහම තේරෙන්නේ නැහැ. ඒක ගොඩ වෙදකමක් ආගෙන. ඔයද මහත්තයෙක් නිකන් කටරේට වට කියන්නේ. එදවහතරේ මන්ත්‍ර එහෙම කියනකොට ශරීර පංචස්කන්ධෙට වැළඳගත්තා වූ අටවක් රෝග කියලා. ඒ ශරීර පංචස්කන්ධය කියන එක බුදුහාමුදුරන්ගේ නෙමෙයි. කාගේ හරි මන්ත්‍රකාරයෙකු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පංචස්කන්ධය. ඇහෙන් උපදිනව නැතෙනවා, කනෙන් උපදිනව නැතෙනවා, නාසෙන් උපදිනව නැතෙනවා, වහාම නැතෙනවා. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට නැතෙනවා. කන්දේසෝ ජායමානේසු ජීයමානේසු මීයමානේසු ස්කන්ධ නැවත සමූහය හටගන්න කල්හි විරණ කල්හි මෙයාන කල්හි සනයක් සනයක් පාසාම ඔබද උපදින්නේය විරන්නේය මැරෙන්නේ ඊටහා කවුරුත් යන්නේ අවුරුදු 60ක් 70ක් 100ක් තියෙනවා කියලා කිව්වට අපිට ස්කන්ධ පහෙන් පහට මැරෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ ස්කන්ධ පහ මුල් කොටගෙනයි ආර්ය සම්මාදිට්ඨිය මාර්ගඵල තිලක්ෂණය චතුස්සත්‍ය ප්‍රතිසම්පාදේ ඔක්කොම දේශනා කරලා තියෙනවා. සතර සතිපට්ඨානේ. එහෙනම් ස්කන්ධ පහ තේරුම් ගන්න බැයි නම් කාටවත් තිලක්ෂණය තේරෙන්නේ නැහැ. ලියන්න කියන්න විතරයි පුළුවන්. ස්කන්ධ පහ තේරෙන්නේ නැත්නම් කාටවත් ප්‍රතිසම්පාදේ නිරෝධය තේරෙන්නේ නැහැ. ස්කන්ධ පහ තේරුම් ගන්න බැයි නම් දුක හේතුව නැතන මාර්ගය තේරුම් ගන්න බෑ. ස්කන්ධ පහ තේරෙන්නේ නැත්නම් සතර සතිපට්ඨානේ වඩන්න බෑ. ස්කන්ධ පහ තේරෙන්නේ නැත්නම් කර්මස්ත්‍රය කිරීමේ කර්ණය කරන්න බෑ. ස්කන්ධ පහ තේරෙන්නේ නැත්නම් කාමාංගය යටපත් කරලා බොජ්ජංග වඩන්න බෑ. ඔන්න අපේ ලෝකේ සැබෑ නිර්වත අපේ බෞද්ධයින්. ආගමික නිර්වත මම මේ පෙන්නන්නේ. නැදු නැති එක නෙමෙයි. ලොකු අමාරුකමක් ලබ. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ ත්‍රිපිටකය ත්‍රිවිධදී ඒක උපහාගෙන ප්‍රයෝජන ගන්න තරම් අපේ කන අපේ අවබෝධය පින් කරලා නැහැ. අපි හදාගත්ත සරලයි බුද්ධ ධර්මයක් තුළ හිත වෙලා ඒකේ ගැඹුර නැහැ සාමාන්‍ය රත්තරන් බඩවල තියෙන જાති දෙකක් නේද ස්වාභාවික සාපෘතිම කියලා සැබෑ රත්තරන් සබුරු රත්තරන් කියලා සැබෑ රත්තරන් වලනේ අගේ තියෙන්නේ මොන කරුවත් රත්තරන් ටික හැමමයි නමුත් බොරු රත්තරන් මොන කරුවත් මාළින් නැ රත්තරනොත් නැහැ ඒ වගේ ආටෝප බුද්ධ ධර්මයක් තුළ නේද අපි අදාල් දැනට යන්න දන්නේ නැහැ නේද අපි දැන් පංචස්කන්ධේ පොතේද තියෙන්නේ නැහැ. ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූපය විනීද හඳුනයිද වැඳෙයිද විශේෂයෙන් දැනගනේයිද? එතකොට රූප වේදනා සංඥා සංකාර පහයි. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහේ රූපය මොකද්ද? අරමුණ. කණින් ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයේ විඳින රූපය මොකද්ද? ශබ්ද අරමුණ. ශබ්ද අරමුණ තමයි ගීතේ මිහිරි අමිහිරි කියලා විඳින්නේ. එතකොට මේ වේදනාවෙන් විඳින්නේ දොරවල් හයට හම් වෙන අරමුණු නේද? එතකොට රූපත් අරමුණ, වේදනත් අරමුණ, සංඥාත් අරමුණ, සංකාරත් අරමුණ, විඥානත් අරමුණ, පහම නාම මිසක් රූප නෑ නේද මේකේ? ඉතින් මෙතන අභිධර්ම හිම ඉගෙන ගන්න පොත්පත් යෝගෙම ආ ඉන්නවා නම් ඉතින් ඔය රූප කියන්නේ බට ව්‍යාපෝ තේජෝ ආය වේදනා සංඥා සංකාර කියන්නේ නාම කියලා රූප නාම දෙකකට කඩපු උදාහරණක් නේ දන්නේ නේ? ඒකේ නාම හතරයි වේදනා සංඥා සංකාර රූප හතෙන් අහුවෙනවා පඨවි ආපෝ තේජෝ නැත්නම් ශරීරේ
පංචස්කන්ධයේ රූප කියන්නේ ශරීරේ නම් අපාය පෙන්වන්න බෑ දිව්‍ය ලෝකේ පෙන්වන්න බෑ බ්‍රහ්ම ලෝකේ පෙන්වන්න බෑ එයි මේ ඝන ශරීරයක් තියෙන්නේ අපටයි ත්‍රිසංසත්තුන්දයි විතරයි එහෙනම් දෙවියෝ පරලෝකයෙන් තියෙන වේදනා සංඥා සංකාර හතරෙන් විතරයි අපායට ගිහින් තියෙන්නේ වේදනා සංඥා සංකාර හතරෙන් විතරයි බබලෝ ගිහින් තියෙන්නේ වේදනා සංඥා සංකාර හතරෙන් විතරයි මොකද එහෙදී නිස්කද්ධ හතරයි එන රූප තියෙන්නේ බෑ නමුත් අපායේ පංච උපාදානස්කන්ධය දිව්‍ය ලෝකේ පංච උපාදානස්කන්ධය බ්‍රහ්ම ලෝකේ පංච උපාදානස්කන්ධය ඒ රූප මොනවාද ඔබට නම් මේ රූප හැටර රූප අරමුණ කනට ශබ්ද අරමුණ නාසයට ගන්ධ අරමුණ දැන් මේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට එහාට මොකුත් යන්නේ නැහැ එතනම හටගෙන නැතෙනවා පිළිගත්තත් නැතත් අර මීටර් කෝදුව එක නම් ජීවිතේ එක වශයෙන් ගන්න. ඊට පස්සේ ඒකේ අවුරුදු ගාන ගන්න මීටර් මීටර් 100ට බැන්නා වගේ අවුරුදු අවුරුද්දේ අවුරුද්ද මැන ගන්න. මීටර් 1 මීටර් 1 සෙන්ටිමීටර් 100 වුණා. තව එහාට ඒක මනින්ද මිලිමීටර් ගන්න මේ ස්කන්ධ පහේ එකේව තමයි ජීවිතය කියන්නේ. බුදුදහම ස්කන්ධ පහක් තුළ විතරයි තේරුම් ගන්න පුළුවන්. ඊටහා යන කෙනෙක් නැහැ. ආපු කෙනෙකුත් නැහැ. පංචස්කන්ධේ වරද්දාගත්ත කෙනෙකුට තේරෙන බුද්ධහගමක් නැහැ. නිකම් බොරුවට වරද්දාගන්න විතරයි පුළුවන්. ඔන්නතනයි වැරද්ද තියෙන්නේ. තවදනක් මම පෙන්නන්න. මේ වෙන්නම පැහැදිලි කරන්නේ ඔප්පු කරන්න මම. ඉතුරු කාලේ මදිවිය මම කියන්න ගියා කොහොමද? මේක හොඳට මතක තියාගන්න. සංගතනිකායේ පළවෙනි සූත්‍රයේද කියනවා නකුලපිත සූත්‍රය කියලා. කන්දපාඨේ. මේ නකුලපිත සූත්‍රයේ කතාව කියන්නේ මම බුදුහාමුදුරුවෝ සරියුත්හාමුදුරුවෝයි කරපු දෙයක් විතරක් කියනවා. නකුල පියතුමා වයසට ගිහින් බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ස්වාමීනි මට වයසයි හැමදාම වෙන විදිහක් නැහැ. ඊතරම ලෙඩකින් පෙළෙනවා. මට මොකද හිත දැනෙන්නේ මනක් කියන්නේ. ගුණපතිය කය ලෙඩවනවාම තමයි. කය ලෙඩ වෙද්දි සිත ලෙඩ කරගන්න ඇතුව ඉන්න. ඔන්න බුදුහාමුදුරුවෝ විවරණික. මේක අහගෙන සරියුත්හාමුදුරුවෝ හරහා තමයි ගෙදර යන්නේ. මේ කතාව සරියුත්හාමුදුරුවන්ට කියපුවම මෙයාගේ මූණ හරි පිපිලා සතුටින්. ඉතින් ඔබ ඇහුවේ නැද්ද මේ කය ලෙඩ වෙද්දි සිත ලෙඩ කරගන්න ඇතුව ඉන්නේ හැටි? අනේ මම අහන්න බැරි වුණා. එහෙනම් මම කියලා දෙන්නම් කියලා තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. දැන් මේක හොඳට හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාලා කය ලෙඩ වෙනවා සිත ලෙඩ කරගන්න එපා. සරියුත්ථමතුරෝ දැන් කය ගැන කතා නොකර ඉන්න ඕනේ. මොකද සිත ගැන ලෙඩ වෙන්න නැති කතාව. එහෙනම් කය කියන්නේ රූපණං එහෙනම් සරියුත්ථමතුරෝ වේදනා සංඥා සංකාර හතර ගැන විතරයි කතා කරන්න ඕනේ. එහේ සිතන ලෙඩ කරගන්නේ කය අතෑරියන්නේ බුදුහාමුදුරෝ. නෝ සරියුත්ථමතුරෝ උගන්වන්නේ සිත කියලා උගන්වන්නේ රූප දන සංඥා සංකාර පහ. දැන් මේක ගලපන්නේ කොහොමද ඔය පඬිතුම මං අහන ප්‍රශ්නේ තමයි. රූප ගැන හරි වෙනවා. ඒ බුදුහාමුදුරන්ට වැරදිලාද සරියුත්ථමතුරන්ට වැරදිලාද අපිට වැරදිලාද මං අහන්නේ. මේ කය පවත්වන ස්කන්ධ පහම නාම එක අතට අල්ලන්න බෑ. අර දෙවියන්ගේ විමානයක් තියෙනවා කියලා කියන්නේ මේ කය විමානයක්. මේක පාවිච්චි කරන්නේ මේ මොහොතේ පහළ වන රූප වේදනා සංඥා සංකාර පහළදී. ඒ රූප ඇසෙන් නම් රූප කණෙන් නම් සද්ද රූප අරමුණ තමයි වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් දැදී විඥාණයෙන් දැනගන්නේ. දැන් පංචස්කන්ධය තුළ ඔබේ ජීවිතේ මොකද්ද? අන්න එකයි දුක් ගෙනත් දෙන්නේ. දැන් කොතන හරි ත්‍රිපිටකේ තියෙනවා ජීවිතය දුකයි කියලා. ආ සින්දු වල නම් මං අලකනවා ජීවිතේම දුකයි කියලා තපසර ගිය අතිවරුන්ට. හැබැයි මංගල ධර්ම දේශනාවේ පෙන්වන්නේ එහෙම නැත්නම් අනත්ත ලක්ෂණ සූත්‍රයේ පෙන්වන්නේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් පංච උපාදානස්කන්ධයයි දුක කියන්නේ. ශරීරය නෙමෙයි ජීවිතය නෙමෙයි. පංච උපාදානස්කන්ධ කියන්නේ මොහොතක්. ඒක ද්‍රව්‍ය නෙමෙයිනේ. ඇහෙන් උපදිනවා කණෙන් උපදිනවා නාසයෙන් උපදිනවා ඒක එක දෙකක් වෙනස් වෙනවා එහෙනම් ඒ එක එකේ දුක වෙනස් වෙන්න ඕනනේ ජීවිතය දුකයි වෙන්නේ කොහොමද අපි තව තාක් කියන්න ගන්නේ ඔබ දන්නවනේ අර ඔබගේ ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත අර බුදුහාමුදුරුවන්ගේ සාසනීයතු මහෝපාසිකාව විසාක සූත්‍රයේ රහසක් තියෙනවා මං කියලා ඉන්න ඒක සූත්‍රයක් වෙනවා එයාදී ඔය සූසට බර නිසැසන එක පැත්තකින් තියලා දවසක් බුදුරජාණන් වහන්සේ අහුවෙන්න එන්නේ තෙතරෙදී ඇඳගෙන. අග්මපුරු කෙස් වලින් දිය බේරෙනවා ඇඳුම් වලින් දිය බේරෙනවා. බුදුන් වහන්සේ විසනවා මෙහෙම වෙන්න පැමිණීමට හේතුව ඇයි කියලා.
මේ මිනිබිරියක් කාලක් තියා කළා ඒක දුක. එහෙම නැත්නම් දුක නෙවෙයි නම් ඒ කාලේ අවමංගල චාත්‍රයක්. දැන් ඔබේ නිවසේ අවමංගලයක් වුණාම දැහැත්තටි ඔය පැත්තට හදන්නේ අනිත් පැත්තට හරවන්නේ. පින්තූරම තියන්නේ කන පිට හරවනවානේ. ඒ වගේ ඉන්දියානු සමාජයේ හැම වෙලේක චාරිත්‍රයක් වෙන්නේ නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත ගෙනියන හැටි ලස්සනට. දැන් මේ එක්කෙනෙක් මැරිලා මෙයාට වියෝගයේ දුක. විසාකාවනේ ඔබට මේ මිනිබිරිය කීයක් හිටියම ඇද්ද? මේ මොඩි මොඩි වෙලා කියනවා මේ නෝරේ ඉන්න ඔක්කොම මගේ මිනිබිරිය වෙනවා හොඳයි කියලා. දැන් මේ එක මිනිබිරියක් මැරිලා තමයි මේ දෙතරෙදි අඳින්න උනේ හරිද? දැන් උපකල්පනයක් මේ යන්නේ දැන් නෝර ඔක්කොම මිනිබිරියෝ කියලා හිතුවොත් එහෙම. විසාකාවනේ දිනකට මේ නෝර කීයක් මේ යනවාද? ස්වාමීනි දෙන්නෙක් හෝ දහ දෙනෙක් මේ යන අතරක් නැතුව කවදාවත් මේ නෝර මරණයන් ගිනිස් නැහැ. දැන් එතකොට උපකල්පන යන විසාකාවට දවසට අවමගුල් උත්සව 2 සිට 10 දක්වා. එවිට විසාකාවනි ඔබට කිසි දවසක වියලි ඇඳුම් ඇඳගෙන වියලි කෙස් සහිත ඉන්න දවසක් එන්නේ නැහැ නේද? අර එක දුක දැන් 100ක් දුක. දවසට 10යි. ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. ඇයි උත්තර දෙන්නේ? මේ මිනිබිරිය කතාවක් නෙමෙයි පෙන්වන්නේ, උදාහරණයක් විතරයි ඔය. ඔන්න ඔතන තියෙන ආලක්ෂණ වචනයක්. යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. ජීවත් වෙන්න ගිහින් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇලෙන කරුණු 100ක් අදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. එතකොට දුක් තියෙන්නේ ශරීරේ නෙමෙයි ඇහි කනේ නාසයේ අරමුණු වල නේද? මේ ඇලෙන කරුණු කියන වචනට කියනවා උපාදාන. යමකට උපාදාන 100ක් තියෙනවා දුක් 100ක් තියෙනවා. අන්න පෘථග්ජන පුද්ගලයා මේක දන්නේ නැතුව අධ්‍යාපනය තුළ රැකියාව තුළ මෙලමුදල් තුළ යාන වාහන තුළ උපාදාන සංඛ්‍යාව වැඩි කරගෙන මේ ජීවන ගමන ගෙනින අවසානය දක්වා 100,000ක් විතර වෙන්න පුළුවන් අකට. දැන් අර හිත තුළ ඇරුණා වූ ලෝභ දේශ මොහයන් නිසා අවුවත් තරදී වැස්සත් තරදී පින්නත් තරදී කන්න දුන්නත් තරදී බැන්නත් තරදී ප්‍රසංසා කළත් තරදී බලන්දාවත් තරදී බලන්දා වෙනසත් තරදී ඔක්කොම වැරදි. හොඳ මොකක්වත් නැහැ වයසකට ගිය රියලාච්චිලාට. දැන් හදාගත් දුකක නෙමෙයි දෙන්නේ. දැන් ගොඩෙන්න බෑ. උතෙන් යන්න එපා බව. ඒකයි හින්ද හදාගන්න කියලා කියන්නේ මුලින්. දැන් බුදුරජාණන් වහන්සේ මට ශිෂ්‍යත්වන්තය උගන්වපු දේ මතක් කරනවා මෙතන. ශිෂ්‍යත්වන්තය කියන කාලේ මට මතකයි ගුරුතුමිය ආරෝහණ අවරෝහණ උගන්වනවා. එකේ සිට 100 දක්වා කියලා අඩු එකේ සිට වැඩි වෙන එක ආරෝහණ, වැඩි එකේ සිට අඩු වෙන එක අවරෝහණ. බුදුජානන් වහන්සේ අවරෝහණ ක්‍රමයට මේක බෙන්නනවා. විසාකාවනේ ඇලෙන කරුණු 90 නම් දුක් 90යි, 80 නම් 70 නම් 60 නම් 10 දක්වා ගේනවා. මේක 10 ගුණාකාරවලින්. අනතුරුව 10 9 කරලා 8 කරලා ගේනවා. අන්තිමට වදාරනවා විසාකාවනේ ජීවිතය තුළ ඇලෙන කරුණු එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැත. මෙන්න බුදු සමයෙන් පෙන්නන නිවීම. ඔය ඇලෙන කරුණු තියාන නිවන් දක්ින්න බෑ. කොහොමද කරන්න ඕනේ? ඒකටයි ධර්මයේ සරණ ඕනේ. ඇලෙන කරුණු එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැත. පටිසෝතගාමි කියන්නේ 189ට 98ට වස්සගෙන යන ආර්ය පුද්ගලයෝ කියන්නේ ඒගොල්ලෝ අනිත් පැත්තට යනවා. ආපහු යනවා. අනිත් අය දුක් එකතු කරමින් යනවා. නම් මේකට තව මොකද්ද එකතු වෙන්න කාරණයක් තියෙනවනේ? තව ඒ අවශ්‍ය දේ කිව්වේ නෑනේ මම. ඒතරු ටික කියන්න ඕන. එහෙනම් මොකද්ද මේ ඇලෙන කරුණු කියන්නේ? තව තැනකින් හොයාගනිමු අපි. කොට තියෙන සූත්‍රවල උපමා උදාහරණ. ඔයා කිව්වේ නැත්නම් මේ මගේ බණ වෙනවන්නේ නැහැ. මම බුදු බණ ඔක්කොම ටික නිසා ඒක කියන්න වෙනවා. ඔය ඔය මේ අමුත්තක කය තමයි මට මතක හැදෙන්නේ. වච්චගොත්ත කියලා සූත්‍රයක් තියෙනවා පොතේ අග. මේක තියෙනවා බුදුහාමුදුරුවෝ එක්ක තර්ක කරපු පඬිතෙකුගේ විවාදයක්. ඒකවල මම. එයා කියන්නේ මෙහෙමයි. මේ කුතුහල ශාලාවට විවිධ බමුණු එනවා. ඇවිදින් ඔවුන්ගේ ශ්‍රාවකයෝ මියගිය තැන් කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම රට පිළිගත්ත නායකයෙක්. ඔබ වහන්සේ මැරුණාම හැමෝම මැරුණට උපතින් දැන් කියන්නේ නැහැ. සමහරු කෙලස් නැති කරගත්ත දුකින් මිදුණා කියන රට උපතින් තැන කියන්නේ නැහැ. මට මේ ගැන සැකයක් තියෙනවා, විශ්වාස නැහැ. ඔබ සැක කරන්න ඕන තමා සැකකලේ කියලා බුදුහාමුදුරුවෝ අදහරනවා. අදරේ. ඔය මෙම නිවසට බුදු සරණයි කියලා ගහලා තියෙනව නේද? ඔගේ විවල් රූප රූපයක් රාම කරලා අන්න ඒ වගේ මම මේ කියන එක ගහලා තියාගන්න මතක් වෙනවා. පාලියෙන් තියෙන සිංහලෙන් කියලා ගන්න. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නො අනුපාදානස්ස.
වච්චගොත්ත පිරිවැජිය මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාටයි. උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් පව් උපාදාන හින්දා නෙවෙයිද අපාය යන්නේ? පින් හොඳ වුණත් උපාදාන හින්දා නෙවෙයිද දෙවියන් අතර උපදින්නේ මිනිසුන් අතර? ධ්‍යාන උපාදාන නිසා නෙවෙයිද බඹලෝ යන්නේ? බුදුහාමුදුරුව උපාදානෙන් පරලෝ යන ධමයක් දේශනා කළාද? සීල උපාදානෙන් මිදෙන ධමයක් දේශනා කළාද? නෝ අනුපාදානස් උපාදාන නැති කෙනාට උත්පත්ති පනවන්න. එහෙනම් දරිඋත්හාමුදුරන්ට මොගලන්හාමුදුරන්ට උත්පත්ති පනවන්න දෙමුන් නැති උපාදාන නැති නිසා. ජීවිතයේ උපාදාන වැඩි කර ගැනීම ජීවිතයේ දුක් වැඩි කරයි. ජීවිතය තුළ උපාදාන ඉවර කර ගැනීම සසර ගමන කෙලවර කරයි. එතකොට නිවීම ජීවිතය තුළ. නිවුණහම මැරෙන්න කෙනෙක් නැහැ. අපි හිතන් ඉන්නේ මැරුණහම නිවන් ලැබෙනවායි කියලා. ඔබට කරන්න වැඩක් තියෙනවා. ඒක තේරෙන්නේ නැතුව කරන්න බෑ. ওই භාවනා කරනවා කියන්නේ තේරුම් අරන් ඒක හදන එක. මේ අපි මිනිස්සු කරන්නේ තේරුම් ගත නැති භාවනාවනේ. මේ කොහොමද ඒක වෙන්නේ? කවුරු හරි මොකක් හරි කරා අද්දක පියාණ ඉන්නවා නැත්නම් මොනවා හරි කියව කියනවා. මේ උපාදාන සීය බිඳුවට බහින හැටිනේ භාවනාව කියන්නේ. ඒක කරන්න ඕන දෙයක් නේ. දැන් ඒක අපි ඉතින් නිතර කාලය දාලා පෙන්වන්න වෙනවා. දැන් ආයේ මතක තියාගන්න මං කියපු එක. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණ මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන හයව හයක් පහළ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. එතකොට ඇහෙන් උපදින අරමුණ තුළ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන්නේ. පහම නාම. පහම නාම නිසා තමයි අපායේ ධානයේ තමයි රූප වෙලා තියෙන්නේ. රූප කියන්නේ රූප කියන්නේ ශරීර නෙමෙයි. රූපේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ අරමුණ තමයි පාප අරමුණ වේදනාවෙන් ඉඳිනවා සංඥාවෙන් හඳුනනවා සංකාරයෙන් බඳිනවා විඥාණයෙන් දැනගන්නවා. පුඤ්ඤ අරමුණ වේදනාවෙන් ඉඳිනවා සංඥාවෙන් හඳුනනවා විඥාණයෙන් දැනගන්නවා සංකාරයෙන් බඳිනවා. ධ්‍යාන අරමුණ වේදනාවෙන් ඉඳිනවා සංඥාවෙන් හඳුනනවා සංකාරයෙන් බඳිනවා විඥාණයෙන් දැනගන්නවා. අන්න එහෙමයි. ඒක තමයි පාප අරමුණේ දුක තියෙනවා, පුඤ්ඤ අරමුණේ ලෞකික සැප තියෙනවා, ධ්‍යාන අරමුණේ තප දුක් ඇත්තලා තියෙනවා සංසුන් බවක් තියෙනවා නිවීම හා සමාන. නමුත් ගිහින් තියෙන කෙලස් යට කරගෙන ධානය ඉවර වුණ දවසට ආයෙත් ඉතුරු පව් වලින් උත්පත්තියක් හම්බ වෙනවා. ඔය ගිහින් ගැලවෙන්න තැනක් නැහැ. සංසාරය කියන්නේ කර්ම රැස් කරන තැන නෙවෙයි, විපාක විඳින තැන. අපි විතරයි කර්ම රැස් කරන්නේ හෝ පව් හෝ පින්. දෙවියෝ රැස් කරන්නෙත් නැහැ, පෙරදෙවියෝ රැස් කරන්නෙත් නැහැ, බ්‍රහ්මෝ රැස් කරන්නෙත් නැහැ. අපේ මිසුන මේවා තේරෙන්නේ නැහැ. අභිධර්මයේ කියවල බලන්න ඉතුරු ටික විපාක සිද්ධ නේද තියෙන්නේ කියලා. අභිධර්ම දන්නා ඇතිනේ සියල්ල විපාක සිද්ධි. කාමාවචර රූපාවචර අරූපාවචර විපාක. විපාක කියන්නේ කරපු කර්ම වල විපාක. මේ විපාක වල එන්ඩර්ම නම් එහෙම නීති හදිනු කරන්න බෑනේ මොකක්වත්. එහෙනම් විපාක ගෙවන්න වෙන තැන් වලට යන්න එපා. ඉවර කරලා එන්න වෙන ඇරුණාම එහෙන් නිදිමත් දෙන්නේ නැහැ. මේ තමයි ඉවර කරගන්න ඕන. අපි දැන් යනවා අර අතන තියෙන වැරද්දට. මේ රූප වේදනා සංඥා සංකාර පහට එනදී හටගෙන නැසුණට ඒකට එන මොහොතේ මිනිස්සු කරනවලු වැරද්දා. ඒකට එන දෙය ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා වචනෙන් කිව්වේ නැතුවට හිතින් ගන්නවලු. එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. දැන් ඔක තියෙන තැන පෙන්වන්න. මම ඇතුළු ඔබ දහම් පාතල් ගිහින් පිරිවෙන් ගිහින් මම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න ඇති ඕන තරම් තක්කාය විද්‍යාව කියන වචනේ. හැබැයි අද වෙනකල් මම දන්නවා කිසි කෙනෙකුට ඕක තේරුණේ නැහැ කියලා. එහෙනම් අපිට තියෙන තැනට යන් අපි. මම යනවා ධම්මදින්නාව. සොකිය ස්වාමි කුරුසයාට මේක විස්තර කළා වූ චුල්ල වේදල්ල සූත්‍රයේට. ධම්මදින්නාව කියන්නේ ගිහිකල ස්වාමියෙක් හිටපු බිරිඳක්. ඇයට පැවිදින්න ආසකලා අවසර අරගෙන පැවිදිලා ධර්මයක් තේරුම් අරගෙන දුකින් මිදලා ගමට එනවා. එන්නේ අනිත් පැයට ධර්ම දාණය දෙන්න. ඇයට ස්වාමියාට ආරංචි වෙනවා මේ ඇත්ත ගමට එන්න වෙනින් කියලා. දැන් හිතන්නේ දැන් ඉතින් බණ එපා වෙලා මහානක බවලා අද වගේ ගෙදර එන්නයි එන්නේ. මේ ලැජ්ජාවට තමයි ඇතටලා ඉන්නේ. මං එක්කලා එන්න යන්න ඕන ගෙදර. කියලා මෙහින් මේ දෙන්න අතර සාකච්ඡාවක් තමයි ධර්ම පරීක්ෂණ චුල්ල වේදාල සූත්‍රය. මේකෙන්වත් ඉගෙන ගන්න. පාලියෙන් කියන්න තෝ සිංහලෙන් කියන්න කාලේම හදි වෙනවා දැන්. ආර්යාවෙනි සක්කාය සක්කාය කියලා කියනවා. කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ? මේ විසාක සිටුවරයා ධම්මදින්නාවගෙන් අහුව ප්‍රශ්නේ. ඔන්න එතන තියෙනවා නම්
විසාකයනි මේ කාටයි සක්කාය කියන්නේ කියලා මම පිළිගන්නවා. මට අර කතා කරන්න දෙයක් නැහැ නේ. ඒක දෙපිළගේ දෙයක් විදියට. එහෙම නැහැ නේ. එහෙනම් කොහොමද තියෙන්නේ? විසාකයනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. දැන් සක්කාය කියන්නේ මේ කායද? එහෙන් පහළන රූප වේදනා සංඥා සංකාර පහ නෙවෙයිද සක්කාය? කණෙන් පහළ වෙන රූප දෙනා සංඥා සංකාර පහ නෙවෙයිද සක්කාය? සක්කාය හා පහළ වෙන්නේ නැද්ද ඔයගොල්ලොන්ට? ඒකට එන දේ මමකට ගැනීමට සක්කාය දිට්ඨියයි කියලා කියනවා. දැන් මම හැදෙන්නේ මොනවෙන්ද එතකොට? ඒකට එන්නේ මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, තරහ, වෛරේ, ක්‍රෝධේ, පව, පින, ධානේ. මේවන් නේද සක්කාය හැදෙන්නේ. මොනව අල්ලගත්ත සක්කාය නේද? සක්කාය දිට්ඨි ස්කන්ධ පංචකයට එන අරමුණ මමත්වෙන් ගැනීමේදී සසරට බැඳෙනවා හෙවත් හේතු ඉතුරු වෙමින් අවසන් වෙනවා. එතන සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය කලෙන්නේ නැහැනේ. සක්කාය දිට්ඨිය කියන වචනේ විග්‍රහ වෙන්නේ නැතිකොට කාගෙද මේ රටේ සෝවාන් වෙන්න පුළුවන්කම තියෙන්නේ හො මට කියත්? දැන් එහෙනම් ඇහෙන් පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය සක්කාය කියනවා. ඒකට ආපු අරමුණේ හතර ඉන්නවා නම් හතර තමයි, හතර කියන හැඟීම තමයි දිට්ඨිය. ඒකට හම්බෙච්ච පුද්ගලයා ඥාතියෙක් නම් ඥාතියක් ඇති ඇල්ම තමයි දිට්ඨිය. ඒකට ආපු අරමුණ පාපේ නම් පාපේ තමයි දිට්ඨිය. ඒකට ආපු අරමුණ පින නම් පින තමයි දිට්ඨිය. ඒකට අරමුණ ධානය නම් ධාන තමයි දිට්ඨිය. එතකොට ඒකට කියනවා මගේ, මම මගේ ආත්ම කොට ගැනීම. දැන් මම කට ගත ශරීරයද ආපු අරමුණ අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. ඔන්න බුදුදහමේ මම ඉන්න තැන තමයි මම හැදෙන තැන. දැන් මම ද්‍රව්‍යද? ධම්මම පටවිය ආපෝ තේජෝද? මමත්වය උඩ කියන්නේ. අන්න බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මඤ්ඤමාන සූත්‍ර දේශනා කරමින් වදාරනවා, මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස. කිසියම් අරමුණක් මමත්වයෙන් ගත්තොත් මාරයට බැඳෙනවා. අනේකට තමයි සංයෝජන වෙනවයි කියන්නේ. ඒක තමයි උපදින්න හේතු ඉතුරු වෙනවයි කියන්නේ. අරමුණ හේතු ඉතුරු වී අවසන් වෙනවා කියනවා මමත්වයෙන් ගත්තොත්. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස. මේක තමයි පුතග්ජනයා පවතුල පින් කරන්නේ, පින තුල කරන්නේ, ධානය තුල කරන්නේ. මාරයට බැඳෙනව ඇරුණාම මාරයට නිදහස් වෙන්න දැනක් නැහැ. දැන් මාරයත් හඳුනගන්න ඕනනේ. ඔය ගම්වලත් ඉන්න මාරසින්න කියලා පෙළපත් නාමේ මේ මාරයෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් අර දඹුලු ගලේ විශාල ලෙන් විහාරේ පිළිම් පින්තූරය තුලත් ඉන්නවා මාරේ අවියවද දරාගෙන මාර පරාජය ඇඳලා තියෙන පින්තූරේ. දැන් මමත් ඔය ත්‍රිපිටකේ හොයන හොයන බැලුවා බුදුරජාණන් වහන්සේ මාර සූත්‍ර ගණනාවක් දේශනා කරලා තියෙන නිසා මාරයා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. එතකොට මට හම්බ වෙනවා මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවත අනුභව බන්තේ මාරෝති උච්චති. සාමාන්‍ය මාරයා මාරයා කියලා කියනවා කොබණ කියන මාරයා කියලා කියන්නේ. මාරයා කියන්නේ දත් තිලිස්සකට අපි ඉලිගන් ඉන්න දත්තේ කියලා දේශනා කරන්නේ නැහැ. යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවද මාරයා ඉන්නවා. එනම් පංචස්කන්ධයට එන දේ මම කොට ගත්තාම ඒක තමයි මාරයට බැඳෙනවා කියන්නේ. එනම් පංච උපාදානස්කන්ධයේ නිදීමනේ මාර පරාජය කියන්නේ. මේ පංච උපාදානස්කන්ධයේදී මොකද වෙන්නේ? අර ස්කන්ධ පහ හටගෙන නැතුණට හේතු ඉතුරු වෙනවා. මෙන්න මේ හේතු ඉතුරු වෙනවට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානක සල් සිද්ධ වෙනවා, හේවත් පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර, අනිත්‍යාවි සංඛාර. අපි හිතන් ඉන්නේ පව් විතරයි අවිද්‍යාව කියලා. බලන්න පරිමංසන සූත්‍රයේ කොහොමද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ. විනේ වරදක් නෑ, උපාදානෙ වැරද්ද මම කියන්නේ. අවිද්‍යාගතෝ යම් වික්‍රේ පුරිස පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අවිසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අවිසංකරෝති, ආනිච්ඡං චේ සංකාරං අවිසංකරෝති. මේ අවිසංකරෝති කියන පදේ තේරෙන්නේ නැහැ නේ කියලා දෙන්න වෙනවා. අවිසංකරෝති කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීමට. නං අවිද්‍යාව තුළ සත්වයේ පෞරස් කරයිද, පින් රැස් කරයිද, ධාන කුසල් රැස් කරයිද, ඊට අනුව සිතේ පැත්තට යනවා. උපගත හොති කියන්නේ ඒකයි. කියන්නේ පවෙන් අපායට, පිනෙන් කාමසුගතියට, ධානයෙන් බඹලවට. කවුරුත් කියලා දුන්නේ නැහැ නේද? පෘථග්ජන සමාජවල පවත් අවිද්‍යාපත්‍යා සංඛාරා, පිනත් අවිද්‍යාපත්‍යා සංඛාරා, ධානත් අවිද්‍යාපත්‍යා සංඛාරා, බුදුහාමුදුරු අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයටනා. අපි අවිද්‍යාපත්‍යාත්ව සංඛාරාත්ව නිවන් දකින බුද්ධාගමක් හොයනවා. වේවලකින් තලන්න තියෙන්නේ ඔක්කොට. මොනෝඩ කම් කරනවාට. දැන් එහෙනම් මේ ස්කන්ධ පහ තුල තමයි
ආත්මයයි අනාත්මයයි කියන වැරද්ද තියෙන්නේ. අනාත්මය වැරද්ද අනාත්මය නිවැරදි කර ගැනීම. දැන් යන්න දෙවෙනි ධර්ම දේශනාවේ මොකද්ද තියෙන්නේ කියලා අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒක පෙන්වන්නේ පංචස්කන්ධයෙන් අනාත්ම අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා නේද? දැන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන පංචස්කන්ධයටන දේවල් අපේ රටේ අය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ පංචස්කන්ධයටන දේවල්ද? පළමුවෙන්ම මල ගෙදරට යනවා. මොන ස්වාමීන් වහන්සේලා ඉදින් අනුසාතනාවක් කරනවා. මේ සියල්ල අනිත්‍යයි. මේ මිනිස්සු ජීවත් වෙලා හිට දැන් නැහැ. ඒක තමයි අනිත්‍යය. මෙමෙන් ගස්කොලන් මේවා සියලු දේවල් ඇති වෙනව නැති ඕක තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍යය. දැන් ඔය පංචස්කන්ධයේද? වතු පිටි ගෙවල් දරවල් හරක බාන කෙස්ලොම් නීතත් පංචස්කන්ධයේද? කවුද ඔය අනිත්‍ය බලන්න කිව්වේ? මට නම් ත්‍රිපිටකය කියලා හම් වෙලා නැහැ. බමුණෝ ඔය අනිත්‍ය කියන්නේ ඇති. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා එවැනි සොන්න මේ ඇති වෙන්නේ නැති එක අනිත්‍ය කියලා හිතෙන්නේ නැති. එතන කෙස්වල ලොම්වල නියවල දත්වල මල්වල අනිත්‍යය ත්‍රිපිටකේ නැහැ. කවුරු කීවත් පිළිගන්න එපා. ඊට වඩා ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කියලා දෙන්නේ කොතනද කියලා අපි හොයාගන්න වෙනවා. සීලවතා කෝපනායස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිකතම් වාති. මේවර සරියුත් හාමුදුරුවෝ කොටිත හාමුදුරුවෝ තව තවත් කතා සීල සූත්‍රය. සීලවතා කෝපනායස්මා මහා කොටිත කොටිතේනි යම් කෙනෙක් මේ ආධ්‍යාත්මික ආරිකන්ත සීලයට පැමුණා නම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චකරේ යාති. පංච උපාදානස්කන්ධය තුළ විතරයි නේද අනිත්‍ය බලන්න තියෙන්නේ? මල් කියන්නේ පංච උපාදානස්කන්ධයද? කොස්කොලයක් ඉදෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයද? මල් පරවෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයද? දත් වැටෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයද? ඔන්න මුලා වෙච්ච තරම බුද්ධහල අපි ඇහෙන් දකින අනිත්‍යයක් බුදුහාමුදුරුවෝ අදාළයි කියලා දේතනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ඒක බලන්න ඕන අනිත්‍ය ප්‍රඥාවෙන්. මොනවදද බලන්න ඕන? කෙස්වල දත්වල නෙමෙයි, සබ්බේ සංඛාරාතු. මොනවද සබ්බේ සංඛාරා? සබ්බේ සංඛාරා වතු පිටි නෙමෙයි. ඔය මේ අතුගාල දාන වලට සංඛාර කියලා කියනවා මේ පාලි භාෂාව. ඒකට කසල කියලා කියන්නේ. ඒකට තයන්න බින්දුව අල්ප ප්‍රාණ තයන්න සංඛාරා. කසල දිරායන එක ජානන් වහන්සේගේ ධර්මයට අදාළ නැහැ. අපේ සිතේ එක්ස්ප්‍රස් කරන සංඛාර જાති තුනක් තියෙනවා. පව් වලට කියනවා පුණ්‍යාවි සංඛාර, පින් හේතු ඉතුරු වෙනවට කියනවා පුණ්‍යාවි සංඛාර, බබලෝ යන හේතු ඉතුරු වෙනවට කියනවා අනිජ්ජාවි සංඛාර. අපාය යන හේතු, කාම ලෝකෙ උපදින හේතු, බබලෝ යන හේතු තුනට කියනවා අපුණ්‍යාවි සංඛාර, පුණ්‍යාවි සංඛාර, අනිජ්ජාවි සංඛාර. මෙන්න සබ්බේ සංඛාරා. දැන් මේවතුලින් පවෙන් අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ අනිත්‍ය හින්දාද, නිට්ටය හින්දා කියලා හිතනවද? පව් නිට්ටය නිසා ඔහු අපායට යන්නේ, පින නිට්ටය නිසා ඔහු දිව්‍ය ලෝක යන්නේ, ධ්‍යාන නිට්ටය නිසා ඔහු බඹලෝ යන්නේ. අන්න ඒව වළක්වන්න එහෙනම් නිට්ටය කොට අරන් හරියන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි නුවණින් දකින අනිත්‍ය බලන්න ඕන. පව් ඉවර වෙන්න, පින් ඉවර වෙන්න, ධ්‍යාන ඉවර වෙන්න. අනිච්ඡාවත සංඛාරා පදේ කවදාවත් ගැලපෙන්නේ නැහැ මලගෙදරකට කියන්න. මේක සුන්දර ධර්මයක් තියෙන. ඒකේ ගාථාව තුළ විතරක් නිවන් මාර්ග ඔක්කොම තියෙනවා. ඒ වුණාට කියනකොට කියන්නේ අහගෙනට අහන්නේ ගොන් කතාවක්. මිනිස්සු මැරෙන එකට අනිත්‍ය කියලා තමයි හිතන් ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒක කියනකොටත් කැමති නැහැ ගෙදර. මහා අසුභවාදී ගාථාවක්. මට පැය දෙකම ආරක් දෙන්න මම මේකේ තියෙන ධර්මයේ ඔක්කොම කියලා දෙන්න. මේ තරම් සුන්දර ගාථාවක් ත්‍රිපිටකේවත් නැහැ. ඒ තරම් නිවන් මාර්ග තියෙනවා මේකේ. හැබැයි පැය දෙකම අරක් ඕන. එක තුනක්. එහෙනම් දැන් ඔබලාගේ මේ කාරණේ තියෙන පංචස්කන්ධේ. පංචස්කන්ධයට එන දේ මම කොට ගත්තහම ස්කන්ධ පහ නැතුණට හේතු ඉතුරු වෙනවා. ඒක තව ගැඹුරු තැනකින් පෙන්වන්න හැකි අද පෙන්වන්නේ නැහැ මම මේක. පරිසම්පාද පිළෙන් ඒක පෙන්වන්න පුළුවන්. ඒ හේතු ඉතුරු වෙනවට තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. ඒ හේතු ඉතුරු වුණාම තමයි අනාගත ප්‍රයත්නක් තියෙන්නේ. පව් හේතු වලට පව් පැවැත්ම, පින් හේතු වලට පින් පැවැත්ම, ධාන හේතු වලට ධාන පැවැත්ම, ස්කන්ධ පංචකයේ උපාදාන කර ගැනීම තුළින් මායාට බැඳිලා අපි මාර බන්ධනය තුළ අපායත් මාර බන්ධනය, දිවි ලෝකෙත් මාර බන්ධනය, මනුස්ස ලෝකෙත් මාර බන්ධනය, බ්‍රහ්ම ලෝකෙත් මාර බන්ධනය. බුදුහාමුදුරුවෝ මාර බන්ධනයෙන් මිදෙන්න ධර්මයක් දේශනා කළා. අපිට ඒක ඕන නැහැ. දැන් ස්කන්ධ පංචකයේ පොතේද තියෙන්නේ ඔබ ළඟද?
ඔබට ස්කන්ධ පංචක කීයක් බලන්න පුළුවන්ද? 1000ක් බලන්න බෑ. එකයි බලන්න පුළුවන්. ඊයේව නැහැ, හෙට ඒවත් නැහැ, දැන් විතරයි තියෙන්නේ. දැන් පහළ වෙන ස්කන්ධ පහ පහළ වෙන්නේ ඇස් අරගෙන හිටියොත් ඇහෙන්, කන වුණොත් කනෙන්, නාසය වුණොත් නාසයෙන්, දිවෙනත් දිවෙන්, නැත්නම් කයෙන්, නැත්නම් මනෝධාරයෙන්, කල්පනාවෙන්, එකයි. එකයි තියෙන්නේ. ඒක තුලයි භාවනාව තියෙන්නේ, ඒක තුලයි ප්‍රමාදය තියෙන්නේ, ඒක තුලයි හදන්න තියෙන්නේ. ඔන්නෝක තේරුම් ගත්තාම ස්කන්ධ පංචක තුල ජීවත් වෙනවට කියනවා වර්තමාන ජීවත් වෙනවායි කියලා. දැන් ඒක හදනවට කියනවා සතිපට්ඨානෙ වඩනවා, නැත්නම් විදර්ශනා වඩනවා, නැත්නම් තිලකුණ වඩනවායි කියලා. නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. දැන් ඔරලෝසුව තියෙනවානේ, මගේ උදාහරණ වල හරියට ඔරලෝසුවේ උදාහරණේ තියෙනවා. ඔය කියන හැමදාම රවුම යනවා නිකන් තියෙන එක ඉන්නේ. හොඳයි මට කියන්න 12 කියන එකේ හැදෙන්නේ කොහොමද ගන්න කියලා. දවල් 12. පැය කටුව 12 උඩ, මිනිත්තු කටුව 12 උඩ, තප්පර කටුවත් 12 උඩ. තව තප්පර 0.10ට බෙදුවා නම් ඒකත් 12 උඩ දෙනවා. දැන් 12 කියන්නේ 11:59යි තප්පර 59ද? ඒක අතීතයේද නැද්ද? 12ේදී 11:59යි තප්පර 59 අතීතයයි. 12ේදී 12යි තප්පර 1 ඇවිදින්නේ නැති අනාගතයයි. දැන් වර්තමානයේට ජීවිතයක් පේනවාද අපට? උදාහරණයක් ගත්තාම තප්පර කටුවේ 12 විතරයි වර්තමානයේ, 11:59:59 ගත වෙලා 12 එක ඇවිදින්නේ නැහැ. ඒ වගේ වර්තමාන ස්කන්ධ පංචක විතරයි තියෙන්නේ. ඔබට අර පැත්ත ගත වෙලා මේ පැත්ත ඇවිදින්නේ නැහැ. මෙතන කරන්න ඇති වැඩක් කවදාවත් කරන්නේ නැහැ ආයෙ. මෙතන තමයි හදන සහ වර්ධින දෙකම තියෙන්නේ. අන්න අපිට පුරුදු වුණා පුංචි කාලේ ඉඳලා මේ එන කාරණේට ලාභය අලාභය සැප දුක වශයෙන් අගය එකතු කරන්න. අගය එකතු කිරීමේදී ඇලෙන්න ගැටෙන්න පටන් ගත්තා. ඇලීමේදී මම හැදෙනවා, ගැටීමේදී මම හැදෙනවා. අන්න මම හැදෙන හැටි. එතකොට අරමුණේ අරමුණ අල්ලා ගැනීමෙන් හැදෙන එකක් මම කියන්නේ සක්කාය දිට්ඨි. දැන් එතකොට මෙන්න මෙතන තමයි ඔය ජීවිතේදී දෙන්නෙක් තුන්දෙනෙක් අතර ප්‍රශ්නේ දොරදි කියන්නේ. හැමෝම කියන්නේ බිරිඳ හරි, පැමිණ හරි, සහෝදරය හරි, අනිත් තම තමන් හරි, අනිත් අය වැරදි කියලා. මතේම ඔප්පු කරන්න ඊට පස්සේ වාද විවාද කරනවා. බැරිතන බැන ගන්නවා, බැරිතන ගහ ගන්නවා, බැරිතන මරා ගන්නවා. අර මම ඉන්න තැන හොයාගන්න බැරි වුණා. දැන් ඔබට තේරුණේ නැද්ද මම කියන්නේ බුදු සමයේ තරහට කියලා? ඒ තරහ නැමැති මාරය නෙමෙයිද ඔබ නැති කළේ? ඒ මාරය නෙමෙයිද එතකොට? ඔබේ කායද ඒ තරහ කියන්නේ? වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන්නේ දුක්ගිනි නෙමෙයිද? ඒවන් කාටද සමාජයට හරියි? මුළු සමාජයක්ම දැවෙනවා. අන්න දුක්ගිනි බුදු සමයේ අරමුණේ තියෙන්නේ. පංච උපාදානස්කන්ධා කියන්නේ ඒකේ වෛරය නම් ඒ වෛරයේ දුක. ක්‍රෝධය නම් ක්‍රෝධයේ දුක. ලෝභය නම් ලෝභයේ දුක. ඒ විදිහට මේ හැඟීමේ තියෙන දුක විතරයි තියෙන්නේ. ඊට එහා මොකක්වත් නැහැ. ඒක එතන හදන්න ඕනේ. ජීවිත දුකයි කියලා කොහෙද තියෙන්නේ? ඒ දුකට හේතුවක් පෙන්නනවා. ඒක නැත්තම් එතනම දුක නැති වෙනවා. ඒ චතුස්සත්ත්ව පැත්තෙන් ගන්න. ඒ නිසා ඔබ ධර්ම ශ්‍රවණය කරලා ඔබේ ජීවිතය වෙන විවර කරගන්න. පුද්ගලයා වශයෙන් වෙනුණාට මේ පුද්ගලයාට ස්කන්ධ පහට ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි විභේදයක් නැහැ. ඕන කෙනෙක් ගාව ස්කන්ධ පහ උපදිනවා. පෘථග්ජනයයි කියන්නේ ස්කන්ධ පහට වෙන දේ මගේ මම මගේ ආත්මකට ගනමින් පව්පින් ධ්‍යාන ඔස්සේ සතර ඇවිදින්නට. ඔහුට ශික්ෂා පද සංවරය ඇරුණාම අරියකාන්ත සීලය කියලා එකක් නැහැ. දැන් අරියකාන්ත සීලය තියෙන්නේ ශික්ෂා පදවල නෙමෙයි ස්කන්ධ පහ තුල. ඒ ස්කන්ධ පහෙන් පහට මොකුත් දැන නැත්නම් අය කොහොමද පුද්ගලයෙක් ඇතිනේ? උදේ ඒක පෙන්නවා බුදුන් වහන්සේ මෙහෙම. සිතයයි කියන ලැබේද විඥානයයි කියන ලැබේද මනෝයයි කියන ලැබේද හටගත්ත ගමන් නැතෙනවා. එකක් නැතෙනකොට අනිකක්ම හටගනී. ඒ විතරක් නෙමෙයි පෘථග්ජනයාට මේ සිතට එන දේ මම කොටගත් එකෙන් මිදෙන්න බෑ කියලා පෙන්නලා තියෙනවා. කයනම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙනවා කියලා හිතවත් කමක් නැහැ කියලා තියෙනවා පේන නිසා. නමුත් සිත හටගත්ත ගමන් නැතෙනවලු. ඒකට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බුදුබණ හම්බ වෙන තුරු බෑ කියනවා. අන්න සිතට එන දේ මම කොට අරන් තියෙනවා කියලා තියෙනවා නේද මේ අසුතවන්ත සූත්‍රේ? මොනවද සිතට එන්නේ? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානයේ එවන් නෙමෙයිද මම හැදෙන්නේ? ඔන්න ඔය මම හොයාගන්න, ඔය මම නැති කරන්න ඕන නිවන් දකින්න නම් මේ මම මොකක් කරලා හරියන්නේ නැහැ. ඒක බුදව් කරගන්න ඕන. අන්න අරමුණ මම කොට ගැනීමෙන් සසරට හේතු ඉතුරු වෙන එකට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මරසව පමාව. භාවනාවක් නැහැ. ඔය පෘථග්ජනයා කරන්නේ ඕක තමයි. පව් ඔස්සේ, පින් ඔස්සේ, ධ්‍යාන ඔස්සේ, හොඳ ඔස්සේ, නරක ඔස්සේ ස්කන්ධ පංචකේ ආත්ම කොට අරගෙන සසර ඇවිදින්න හේතු තියෙන එක. දැන් මම කීවා නේද?
කෙස්වල ලොම්වල නියවල දත්වල අනිත්‍ය බලලා හරියන්නේ නැහැ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න ඕනේ කියලා. ඒකට ධර්මයේ කියලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න අවසන් නිසු කීපේදී. ඔය ඒ කාලේ ඉඳලා තියෙනවා ඔබ දන්නවා මේක නා වාකලි කියලා හිමි නමක්. එයාට තමයි අපේ අයග තමයි. බුදුහාමුදුරුවන්ගේ දේශනා තුරු රූප දර්ශන දිහා බලාගෙන ඉතින් ඉන්නවා. බුදුන් දකින්න. දවසක් සරදාලා එලවා ගත්තාම මමනාප වෙලා වගේ ඉන්නේ දැන් හෝල් එකකට වෙලා ඉන්නවා කකුල සුවාල කරන අඩි තියෙන විදිහක් නැහැ. කුඹල් ශාලාව කියලා එකට කියන්නේ. දැන් බුදුන් බලන් දාසයි යන්න විදිහක් නැහැ. කකුලේ අමාරුවක් තියෙනවා. දැන් යාළු හිමි නමක් අතේ බරේඩයක් ගන්න බුදුරජාණන් වහන්සේ වඩින්න කියලා. වඩිනවා උන්වහන්සේ. ලෙඩෑදේම ඉඳගෙන අසනයක් මනලා බුදුන් වහන්සේ දෙකලා දිග සාකච්ඡාවක් ශික්ෂාපද පිළිබඳව එයාගේ මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා නෑ ඒ වගේ නෑ. ඒ ටික මම කියන්නේ නෑ අවශ්‍ය නැති නිසා. දැන් අන්න බලලා මල්ලෙන් එළියට බයිනවා මේකට කියන්නේ ගම්මද වාසාවේ. මට මේ කකුලි දුවාලේ ඉඳ උන්වහන්සේ බලන් දෙන්න විදිහක් නැති මේ අමාරුව. ඔන්න එළි වුණා. දැන් මෙයා මේ ඇද්දකෙන් බුදුන් දකින්න හිතන් ඉන්නේ. දැන් බුදුන් වහන්සේ වදාරනවා කිංතේ වක්කලී මිනාපෝතිකායන දිත්තේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සති සෝ මං පස්සති. මේ පදේ නම් දන්නවා ධර්මයේ කෙනෙක් නේ දන්නේ නැත්තේ ඒකනේ කාරණා. දැන් මයික මට කියලා දෙන්න ඕන කොහොමද කියලා. ඉතින් වක්කලී මේ කය දිසයි බලා ඉඳීමෙන් ඇති සැපේ මොකක්ද යමෙක් මා දෙසු ධර්මයේ දකීද බුදුන් දකි. මේ වක්කලී සූත්‍රයට අමතරව තියෙනවා සංඝාටිකරණ කියලා සූත්‍රයක් බුද්ධකනිකායේ. ඒකටත් මේකම එකතු කරන බුදුන් වහන්සේ යමෙක් මගේ සිවුරු කොනේ ගෑවි ගෑවි හිටියත් එයා නම් බුදුන් දකින්නේ නැහැ. ගෞගානක් ඈත හිටියත් මා දෙසු ධර්මයේ දකින බුදුන් දකි. එහෙනම් පිළිමෙතුලින් බුදුන් දකින්න හිතන්න එපා ඒක ළමයින්ද හරි. බුදුන් වහන්සේගේ ශරීරය තුලින් බුදුන් දකින්න හිතන්න එපා ඒක පුතග්ජනයන්ට හරි. ධර්මයේ තුල බුදුන් දකින්න තියෙන්නේ ධර්මයේ දැකලා. ඒක අදටත් බාධාවක් නෑ. මොකද ධර්මයේ තුල දකින්න තියෙන බුදුන් පිළිමේ හරි ශරීරේ හරි නෙවෙයිනේ. ඒකට මොකද්ද බුදුන් කියලා හොයාගන්න වෙනවා. බලන්න කොච්චර දේවල් කියන්න තියෙනවද කියලා මේ පැයකින් කොහොමද බණ කියන්නේ? මේ මිනිස්සුන්ගේ මෝඩකම් ටික හේදෙනකම් බණ කියන්න එපයි. එසේ මෙසේ මෝඩකමක් තුල නෙවෙයිද මේ ඉන්නේ? කොහොමද ගැලවෙන්නේ? බුදුදහමෙන් පෙන්වන බහනේ පැත්ත බලාදක නෑ මිනිස්සු දුක් විඳිනවා අපරාදේ. මෙච්චර දහමක් තියාගෙන ත්‍රිපිටකේ පරිස්සම් කරලා. මේ දැන් හදන්න තියෙන හිතක් මේකේ තියෙන්නේ. දැන් ඊටු ටික මම අතනින් පෙන්වනවා ධර්මය කියන්නේ මොකද්ද කියලා. ඔය කිසිම කතාවක් නෑ බුදුන් වහන්සේ ඊට පස්සේ දැන් සවක්කලි උගන්වනවා. ධර්මයේ දකලා බුදුන් දකින් හෙට උගන්වන්න. අපටත් ඒකම තමයි. පංකින් මඤ්ඤ සිවක්කලි. වක්කලි ඔබ මොකද මේ ගැන හිතන්නේ? අන්න මං අර ඔබ කියලා දීපු තැනට එනවා. රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන යන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යද දුක්ඛද අනාත්මද නිට්ටයද සුඛද ආත්මද ස්වාමිනී අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වකලි උත්තර දෙනවා බුදුහාමුදුරේ හරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමිනී අන්න අපි කරලා තියෙන දේ මේ අරමුණට එන දේ මගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි يعني අරමුණට වේ ලෝභය දේශේ මෝහය ඊර්ෂ්‍යාව ක්‍රෝධ ඒවා මගෙත් නෙමෙයි ඒවා මායාවගෙන අපටයි තියනේ අපි ඒවා මමත්වෙන් ගත්තාම මගේ මම මගේ ආත්ම මේ මගේ මම මගේ ආත්මයි නිත්‍ය සුඛ ආත්මයි එකක් කියන එක තාම මේ රටේ අය දන්නේ නැහැ අන් එක ගලපා ගන්න බැරිකම මේ තියෙන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බවයි අනිත් දුක්ඛ අනාත්මයි එකක් බව මේගොල්ලෝ දන්නේ නැහැ ඔය වචන වලට අරුත් නැහැ මේගොල්ලොන්ට පැහැදිලි කරගන්න ඒ කේසානිච්ච ලෝමානිච්චනේ බලන්නේ ස්කන්ධ පංචක අනිච්ච නෙවෙයි දැන් බුදුන් වහන්සේම සනහරි අනිද්දක අනාත්ම දේවල් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමීනි මොකද්ද එතකොට ස්කන්ධ පංචකෙට එනදී ඒතන් මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා කියලා ගන්නවා කියන කේ තේරුම අර ලෝභ දේශ මොහ වශයෙන් නිත්සුකාත්ම වශයෙන් ගැනීම අල්ලා ගැනීමට නමක් නිත්සුකාත්ම මමගේ මගේ ආත්ම ගත්තහම මොකද වෙන්නේ? ගත්තහම ස්කන්ධ පහ උපාදාන වෙලා අවසන් වෙනවා. ඒකට කියනවා මඤ්ඤමාන උස වද්දෝ මාරස්ස සතරට බැඳෙනවා. සතරෙන් නිමාවක් හම්බ වෙන්නේ නැහැ. සතරට බැඳෙනවා. පංච උපාදානක් හම්බ දුක්ඛ. දැන් ඒ ස්කන්ධ පහ මේ හේතු ඉතුරු වී අවසන් වෙන එකට ත්‍රිපිටකය උගන්වනවා අවශේෂ නිරෝධය. නිරෝධයක් නම් සිද්ධ වෙනවා ස්කන්ධා. නමුත් හේතු ඉතුරු වෙලා අවසන් වෙනවා. අවශේෂ නිරෝධයට කියනවා පමාව කියලා. සතරේ පමාව. දැන් බුදුන් වහන්සේ වදාරනවා වක්කලි තස්මාතිහ වක්කලි
පාරිහමේක කියන දෙනවා. එබැවින් වක්කලි සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඔන්න බුදුන් දකින්නේ මොනවද? සබ්බං රූපං, සියලු රූප. ඒ කායදී කාය නම් සියලු රූප කියන්න ඕනේ නේද? ආයේ ඉතින් කාය කියන්න බැරි අපට. ඇයි මේ පදේ 11කට බෙදලා තියෙන්නේ රූප? දූරේ සන්තිකේ සුකුමෝලාරි ගෝහීනෝ පණිතෝ අතීත වර්තමාන අනාගත අජත් එක බාහිර ශරීරය එහෙම එකක් තියෙනවද? නෑ. රූප ශබ්ද ගන්ධ රස අරමුණු වලට දුර ඈත කියලා කියනවා. ළඟ සුකුමෝලාරික කියලා කියනවා. ඇතුළත පිට කියලා කියනවා. රළු අහන්න සබ්බං රූපං අරමුණට එන දේ. අරමුණට එන දේ මොකක්ද? ඇහෙන් හම් වෙන රූපය, කනෙන් හම් වෙන සබ්ද රූපය, නාසෙන් හම් වෙන ගන්ධ රූපය ආදී සබ්බං රූපං. ඒ ආපු මොහොතට නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති. ඒක ඇද්දකෙන් නෙමෙයි, සම්මප්පඤ්ඤාය මන අනුවනේ. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවසෙන් දකින්න අන්න ධර්මය. ඒ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවනවසෙන් දකින එකට තමයි කියන්නේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැලීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැලීමේදී මම කොට ගන්න නැතුව ස්කන්ධ පහ නැතෙනවා. එතකොට කියන අමඤ්ඤමානෝ මුද්දෝ පාපි මතෝ. එතකොට හේතු ඉතුරුනේ නැහැ. ඉතුරු උතුරුනේ නැත්නම් ඒකට කියනවා නිරවශේෂ නිරෝධය. ස්කන්ධ පංචකය නෙමෙයිද භාවනා මධ්‍යස්ථානය? ඒක නේද නිරවශේෂ නිරෝධය බරන්න ඕන. ඒක නේද භාවනාව? කේස අනිච්ච, අලෝම අනිච්ච, නක අනිච්ච, පඨවි ආපෝ තේජෝ වායෝ කීවට නිරවශේෂ නිරෝධයක් වෙනවද? කොහෙද මේ සමාජයේ ඉන්නේ? Taman රවට්ට ගන්නව නේද? බුදුබණ කොච්චර සුන්දරද? ඇයි නිර්වාණය කියන්නේ? ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං. ලෝභයේ දේසේ මෝහේ නැතිතන නිර්මාණය නම් ලෝභයේ දේසේ මෝහේ නෙවෙයිද දුක? මොනවද මේ සමාජයේ කරන්නේ? පිසෝ ටිකක් නේද ඔක්කොම ටික මාගේ වදනෙන් කියනවා. පෘථග්ජනය කියන්නේ පිසෝ ටිකක් නේ. මේ තරම් වටිනා සදහම් ටිකක් තියාගෙන බුද්ධෝත්පාදයක විදිලා මොකද මේ කරන්නේ? කවුරු හරි කියමු මෝඩ වාක්‍ය කියලා අනාගත බුදුහාමුදුරුවෝ දකින්න යන්න සංසාරේ පාවලා දෙනවා. හම්බ වෙයි. මෙතනින් එහා පැත්තට ගේමක් හම්බ වෙන්නේ නැහැ. ඇයි මේ මනෝකුබ්බංගම අදම්මා මේක හදාගත්තාම ආපහු මෙහාට එන්න වීසා දෙන්නේ නැහැ නේ? කොහේයි දන්නේ නැහැ. ඒ නිසා වදාරනවා මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා අලං වාය මිතුන් තත්ත. මනුස්ස ප්‍රතිලාභේදී සදහම් හමුණොත් ඔබ උත්සාහ කරන්න ඕන මේ ආත්ම දෘෂ්ටිය මිදෙන්න, ඒවත් කර්මක්ෂය කරන්න. මේ නිරවශේෂ නිරෝධයට කර්මක්ෂය කිරීමේ කර්මය කියනවා. පවත් අවශේෂ නිරෝධය, පිවත් අවශේෂ නිරෝධය, ධානත් අවශේෂ නිරෝධය එන්ට ඒවට කියනවා කර්ම රැස් කිරීමේ කර්ම කියලා. කර්ම රැස් කිරීමේ කර්මය සෝවාන් ආදී මහර්ග ඵල නැහැ, විපාක තියෙන්නේ අපාය දිව්‍ය ලෝකේ බම්ම ලෝකේ. හැබැයි ක්ෂය කිරීමේ කර්මයේදී තේරෙනකොට බණ තේරෙනවා කියන්නේ ඒකයි ආර්ය සම්මාදිට්ඨිය. දැන් ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්මය තේරෙනකොට ආර්ය සම්මාදිට්ඨිය. දැන් ආර්ය සම්මාදිට්ඨියදී මමගේ කොට ගන්න බෑ, අතහරින්න ඕන. ඔන්න අම්මා අතහරින්න, තාත්තා අතහරින්න, දැන් අතහරින්න නෑ. අරමුණේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අල්ලා නොගැනීමෙන් අපහැරීමට අනිත්‍ය කියනවා. ඔන්න බුදුදහමේ අනිත්‍ය තියෙන තැන. ඔබ මෙතනද හිටියේ කියලා මම අහනවා. ඔබේ අනිත්‍ය පිළිබඳ අවබෝධය මෙතනද නෑ. ඉතින් කොහොමද බෞද්ධ වෙන්නේ? ඔබ දන්නවද අනිත්‍ය බලන්න? බලන්න අනිත්‍ය තරමින් සියලු ලෝභ දේශ මොහ නැතෙනවා නම් අනිත්‍ය තරම් සුන්දර පදයක් තියෙනවද කියලා බුදුදහමේ? සියලුම ලෝභ දේශ මොහ ඉවර කරන්න පුළුවන් අනිත්‍ය නැමැති ධර්මයට. මගෙන් ඇහුවොත් එහෙම ධර්මය අනිත්‍ය විතරයි කියලා මං කියනවා. බුදුහාමුදුරුවෝ හොයාගත්ත. ඒක ඇස්සල අනිත්‍ය, ලොම්වල අනිත්‍ය, වතුපිටි වල අනිත්‍ය, හරක බාන වල අනිත්‍ය නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට නොගැනීමෙන් උපාදාන නොවි, හේතු ඉතුරු නොවි අවසන් වෙන නිරවශේෂ නිරෝධය අනිත්‍යයි. අන්න අනිත්‍ය සරණං ගච්ඡාමි, ධම්ම සරණං ගච්ඡාමි දෙකක් වෙන්නේ නැහැ තේරෙනකොට. නැතෙන්නේ එන්න. දැන් ඔබ අතර තියෙනා වූ සම්බන්ධතා, සහෝදරයෝ දෙදෙනෙක් දුරස්ත යන්නේ අනිත්‍යින්දද, ලෝභය දේශ මොහ නිත්‍යින්දද? බිරිඳ සහ සැමියාගේ සම්බන්ධතාව මිද යටින්නේ අනිත්‍යින්දද, ලෝභ දේශ මොහොතේ පැත්තට යන බෙදා ගන්න යන හින්දද? මේ අවුල් ඇති කරන්නේ ඔබේ කය කියලා හිතනවද? නෑ, මේ කෙලෙස් ලෝභ දේශ මොහයන්. ඒ නිසා කෙලෙස් සහිත වැඩි වෙන්න මේ විවාහ අවුල් වෙන වැරුණාම සනසීමක් හම්බ වෙන්නේ. ඔය ධර්මයේ සරණ උතෙන්ද ගන්න පුළුවන් නම් කිරිහා පැනසේ පරණ නොවි ඉන්න පුළුවන් ජීවිත අවසානය ලක්වා. අද වුණදී අතෑරලා දාන හිට ගන්නෑ. අන්න ඒකට තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම ගත්තොත් පාර දෙපැත්තේ කාන්තාව දෙන්නේ තරහයි. බලන්නේම ඇද.
ඉතින් අරයාගේ යදී මෙයා බලන මෙයාගේ යදී බලන එකතු කරනවා තේරෙන වාරෙන් කොමට වෙලාවා දෙන්න ඇවිල්ලා ගිය දවසට අවුරුදු 15 ක ඉතර ඒවා කොහෙද විදලා හරින්නේ තියෙන හින්දා නේද එන්නේ ආන්න එකට තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ උපාදාන කියලා කියන්නේ ඒක ගණන් ගත්තේ නැතුව ඇපෑරියා නම් ඒට ඉන්නේ නැහැ ඒක අලුතින් බලන්න පුළුවන් කොයි මුංචි ළමයි චොකලට් කෑල්ලක් දුන්නේ නැහැ කියලා අඬන්න ආයෙදලා නිදාගන්නේ අයියාගෙන් පලි ගන්න හිතන්නේ අල්ලා ගත්තේ නැහැ අඬන්න විතරයි දන්නේ නින්ද ගියා හෙට උපදිනකොට හේතු නැහැ නේ උපාදානක අයියත් එක්කලා ආයෙ කතා කරනවා හිනා වෙනවා මොකද තරහ ඉතුරු වුණේ නැහැ මේ ඉතුරු කරගන්න එකට නේද නිත්‍ය කියන්නේ ඉතුරු කරගන්න නැතුව අසන් කරන එකට අනිත්‍ය කියන්නේ එතෙන්ද එන්න වෙන මොකක් කරලා හරියන්නේ එහෙනම් ස්කන්ධ පංචකය තුල අනිත් දුක් අනාත්මය දිලක්ෂණේ ඒ තිලකුණු වඩනවා කියන්නේ ඒක ස්කන්ධ පංචකේ හේතු ඉතුරුන කර අවසන් කරනවා එතකොට ස්කන්ධ පංචකයයි භාවනා මධ්‍යස්ථානේ තේරුම් ගත්ත පුද්ගලයාට ඕනෑම මොහොතක භාවනා මධ්‍යස්ථානේ ඉන්නේ අපි මධ්‍යස්ථාන හොයන්න යන්න ඕනේ නැහැ ත්‍රිපිටකයේ භාවනා මධ්‍යස්ථානය තමන් ගාව තියෙන. ඔක දන්නේ නැති කට්ටිය තමයි ඇමරිකාවේ බුරු මෙනුයි චීනනුයි තායිලන්තමේ මධ්‍යස්ථාන ගෙනහලා මෙහේ හදලා මේ ලෝකේ අමාරුවේ දාලා තියෙන බෞද්ධයෝ ටික. ඇද්දක පියාණින් ඉඳ ඇවිදින්න උගන්නන්න වරනව ධර්මයක් උගන්නන්නේ මධ්‍යස්ථාන. මධ්‍යස්ථාන කියන්නේ පාලි භාෂාවෙන් නැත්තම් මේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් මොකද්ද? මැද තැන සෙන්ටර්. ඉතින් අතීත ඒකාන්තයක් අනාගතයේ තවාන්තයක් වර්තමාන ස්කන්ධ පංචකය මධ්‍යස්ථානය. ඒක අල්ලා ගන්න නැතුව අතහරින්න. එතකොට කියනවා නිර්වශේෂ නිරෝධේහෙවත් විද්‍යා විමුක්ති. හේතු ඉදිරි කරනාට කියනවා විඤ්ඤාපච්ච සංකාර. ඉතින් මම ඔන්න බණ ඉවර කළා. හැබැයි ඉතින් අගට තේරෙන්නේ නැහැ මම කීවට. ඔබට බුදු සමයේ සරණ ඕන නම් ඔබේ විවාහය සාර්ථක කරගන්න ඕන නම් ඔබේ ඉතින් ද්වේෂය අයින් වෙන්න ඕන. ඔබ අතර තියෙන සෝද සම්බන්ධතා සුහදව පවතින්න නම් සහෝදර සහෝදරයන් අතරින් ද්වේෂය අයින් වෙන්න ඕන. ඒක අයින් කරන්න අනිත්‍ය විතරයි තරණ වෙන්නේ. නැත්තම් මම කොට ගත්තොත් වැඩිනවා එන්නේ එන්නේ. මඤ්ඤමානෝකෝ භික්ඛූ බද්දෝ මාරස්ස. ඒ නිසා ඔබ ලෝභ දේශ මොහ වඩන්නේ ඒ කියන්නේ ඔබ අනුසෝත ගාමි යන පැත්තට යන්නේ. ඉතින් වැඩි දියුණු කරගෙන අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට පව් වැඩි වුණොත් අපායට පින් වැඩි වුණොත් දිව්‍ය ලෝකෙට ධ්‍යාන වඩන්නේ නැහැ නේ. ඔය පැත්තට යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පරම කර්මක්ෂේ කිරීමේ කර්මය අනිද්දුක්ඛානාත්මෙන් පස්සේ පරලොව නොයාම. මට මේ චරිත හතර අරන් පෙන්නන්න. සුන්ද සූකරික මට්ට කුණ්ඩලී උද්දකරාම පුත්‍ර සරි මේ චරිත හතරක් මම ගත්තා ඉතිහාසයේ චුන්ද සූකරික ජේතවනාරාම පිට පස්සේ ඌර මැරලා අපුණ්‍ය ආවිසංකාරය එකතු කරන පවෙන් පරලොව ගියා මට්ට කුණ්ඩලී බුදුන් වහන්සේ පාර වඩනවා දැකලා සතුටක් ඇති කරන පැහැදිලා පිණින් පරලොව ගියා ඒ පවේ උපාදානයේ මේ පිණේ උපාදානයයි පව මම කොට ගැනීම මේව මට කොට ගැනීම උද්දකරාම පුත්‍ර ධානයක් වඩාගෙන ධානයේ මම කොට අරගෙන ධානයෙන් පරලොව ගියා පවෙන් පරලොව යාම පිණින් පරලොව යාම ධානයෙන් පරලොව යාම සරුද්ධාමුදුරුව කොහෙද ගියේ පවෙන් පරලොව ගියාද පිණින් පරලොව ගියාද ධානයෙන් පරලොව ගියාද ඒකට මොකද්ද කියන්නේ පරලොව නොයාම අන්න බුදුදහමේ පරලොව නොයන්න කර්මයක් තියෙනවා ඒකට තමයි නිවන් ලබනවා කියන්නේ ආහාර ගිහින් ගැලවෙන්න තැනක් නැහැ නේ ආපහු මෙහෙන්න එනවා ගැලවෙන්න ලබා ගත්ත මොහොතේ ගැලවෙන්න හැටි හොයාගන්න ආයෙත් මෙහෙ එන්න වෙනවා කොහෙ ගියත් එදාට බුද්ධෝත්පාදේ නැත්නම් ආවට ධර්මේ නැහැ දැනටත් මේ බෞද්ධ අතර කී දෙනාට සද්ධර්මය හම්බ වෙන්නේ ඔබේ කන කොතරම් වාසනාවන්තද මේ අනිත්‍ය පදයේ ගැඹුර තේරුම් ගන්න මේ පංචස්කන්ධය කියන පදයේ ගැඹුර තේරුම් ගන්න ඔබට කොච්චර කල් ඉන්න උනාද මේ ජීවිතේ අනුන් කියපු වචන වලට රැවටලා අතර වෙන්න එපා හොයාන යන්න ධර්මශ්‍රවණය කරන්න එකතු වුණා වූ හැම දිනාටමත් මේ බුදු සසුන රැක ගන්නට සදහම් සරණින් නිවන සැනසෙන මං පෙත් විවර කර ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයත් කරමින් මගේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා සබ්ධීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි දේශඛයෝ නිබ්බානං